मगे बिय सक दुर्वेनवा एक नाम आईतीनोट गेलवीम लबण एक नाम आईतीनोट सुवे लबण यागे नम जेसुस क्रिसुस वहांसे उन्वहांसे मरनेट गिय निसा उन्वहांसे तुंगेनि दा उत्थान वेच्च निसा उन्वहांसे दैं स्वर्ग राज्य सिट मेधिहत्कारकम करण निसा उन्वहांसे स्वभाव मिलेट गत्त निसा उन्वहांसे गेम लेवलिन अदोबट जयग्रहणीय थियेनवा हालेलुया हालेलुया अपराधन मगे अत दिहा बलन मगे अत दिहा बलन ओस्ताने दिन्ने किन्नो ओस्ताने दिन्ने किन्नो ओबगे एस्वल ओबगे एस्वल कैसी मक्तिनो ओबगे एस्वल कैसी मक्तिनो ओब नुदेनु अत्तम ओबगे एंगिली अनवा ए एस्वल गिहिल्ला एस कासनवा ओबट थेरेन्ने ऐ कियला नमुत अद स्वामीन वहांसे ओबो निदहास करन्ट यनवा स्वामीन वहांसे अद ओबो निदहास करनवा दैन ओबो निदहास करनवा मम गायनाव पटन गन्न इस्सेल्लाम देवियन वहांसे ओबो निदहास करनवा ඔබ කරුණා කළ ඔබගේ ආසනෙන් ඉවත් වෙලා આવොත් මට පුළුවන් ඔබට අත තියලා යාඥා කරන්න අපි ගායනා කරන්න යනවා හලෙලූයා හිසරද අමාරු හිසරද ඉවත් වෙනවා දැන් ජේසුස් වහන්සේගේ නාමයෙන් අමාරු හිසරද දැන් ඉවත් වෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් හලෙලූයා කකුල් වල කැක්කුම් දැන් ඉවත් වෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් හලෙලූයා දේවාභිමුඛේ මෙතනයි දේවාභිමුඛේ මෙතනයි හලෙලූයා දේවාභිමුඛේ මෙතනයි දුර්වලකම් ඉවත් වෙන වෙලාව මේකයි දුර්වලකම් ඉවත් වෙන වෙලාව මේකයි පාස්තරලා ලෑස්ති වෙන්න පාස්තරලා ලෑස්ති වෙන්න දුර්වලකම් ඉවත් වෙන වෙලාව මේකයි හාලෙලූයා ස්තුති වේවා ස්වාමිනේ ක්‍රියාපති හතරවෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තිය වෙන නාමයක් නැ ඔබට ගැලවීම ලබන්න යේසුනි मगे बिय सक दुरु वेनवा खंदुली पाउ परि पासलेन याज्ञा कर जे सुनी मा मुद बनवा निकम हत ध्यान विदर क्यू सनी मगे बिय सक दुरु वेनवा खंदुली पाउ परि आमेन जे सुनी मा मुद स्वभाव उपगे आत्म स्वान ए नामे जे क्रिया जीवित පාස්ටර් කොහොමද මං සුව වෙන්නට යන්නේ ඔබ විශ්වාස කරලා සුව වෙන්නට යන්නේ ඔබ මේක අභිමුඛය කියලා විශ්වාස කරලා ඔබ ජේසුගේ නාමයෙන් සුව වෙනවා කියලා විශ්වාස කරලා ඇදහිල්ලේ පියවර කරගෙන ඔබ ඉස්සරහට එනකොට ජේසුගේ ලේවල බලයයි ජේසුගේ උත්තාන වෙච්ච බලයයි උන්වහන්සේ මිශ්‍ර කරමින් ඔබට දිව්‍යමය සුවය ඔබගේ ජීවිතයට දාණය කරනවා යාකොබ් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තියේ කියනවා මේ සභාවේ කවුරු හරි ඉන්නවද අසනීප කෙනෙක් ආසනීප කෙනෙක් ඉන්නවනම් යන්න වැඩිමහල්ලන් ගාවට සභාවේ ගිහිල්ලා යාඥා කරගන්න එතකොට ඇදහිල්ලේ යාඥාව කරන කොටගෙන ඔබ සම්පූර්ණ වෙනවා කිව්වා අද ඔබ සම්පූර්ණ වෙන්න යනවා අද ඔබගේ බඩේ රිදුම ඉවත් වෙන්න යනවා අද ඔබගේ අජීර්ණය ඉවර වෙන්න යනවා අද ඔබට නිදහස ලැබෙන්න යනවා අද ස්වාමින් වහන්සේ ස්පර්ශ කරන්න යනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබට දිව්‍යමය සුවය ලැබෙනවා හැලෙලූයා ඒ නාමයේ යේසුස්මයි ए नाम
ස්වාමින් වහන්සේ මට රහසින් කීවා ස්වාමින් වහන්සේ මට රහසින් කීවා අහගන්න මේ ස්ථානෙට ඔබ අද පළවෙනි වරට ආවේ අද ඔබ ආවේ පළවෙනි වරට මේ සභාවට ඔබ ආවේ පළවෙනි වරට ඔබ ආවේ අද මට බැරුව ගියොත් අද මාව ස්වාමින් වහන්සේ නිදහස් කළේ නැත්නම් මම ජීවිතේ විනාශ කර ගන්නවා කියාගෙන ඔබ ආවේ අද මේ ස්ථානෙට අද ඔබ මේ ස්ථානෙට ආවේ යේසුස් වහන්සේ අද මාව නිදහස් කරේ නැත්නම් මම ජීවිතේ විනාශ කර ගන්නට යනවා කියලා අද මරණේ ආත්මය ඔබගේ ශරීරයෙන් ඉවත් වෙන්නට යනවා හල්ලෙලූයා එකට හේතුව දේව ප්‍රේමය ඔබට කතා කරා දැම්මම කුරුසයේ කතා කරා ඔබට දැම්මම යේසුස් වහන්සේගේ ලේ කතා කරා ඔබට දැම්මම හල්ලෙලූයා අද ඔබ පළවෙනි වරට ආවේ ඒ කෙනා ජීවිතය විනාශ කරගන්න ගිය කෙනා කරුණා කරලා ඇවිල්ලා මේ මැදින් හිටගන්න සමා වෙන්න මම ඔබට එන්න කිව්වට ලැජ්ජ වෙන්න දෙයක් නැහැ මේකට ඔබට ජීවණය ලැබෙන වෙලාව ඔබට මේක ජීවණය දාණය කරන වෙලාව දෙවියන් වහන්සේ මරණය පරාජය වෙන වෙලාව මේක මරණේ ආත්මය දුවන වෙලාව මේක ඔබගේ ජීවිතයෙන් හල්ලෙලූයා යක්ෂයා ලැජ්ජ වෙන වෙලාව මේක හල්ලෙලූයා ඔබ කැමැත්තෙන් අද මේ ස්ථානෙට ආවොත් අද ඔබ නිදහස් වෙනවා නිදහස් වෙනවා නිදහස් වෙනවා දෙවියන් වහන්සේ ඔබට ජීවණය දාණය කරනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ විශ්වාස කරගෙන එන්න ලැජ්ජාව පැත්තක තියලා එන්න පළවෙනි වරට ඔබ ආවේ පාස්ටර් නෙවිල් කියන්නේ කවුද කියලාත් ඔබ දන්නේ නැහැ මේ සභාව කියන්නේ මොකද්ද කියලාවත් ඔබ දන්නේ නැහැ නමුත් අද ඔබ ආවේ දේව අභිමුඛයටයි අද ආවේ ඔබ දෙවියන් වහන්සේ වැඩම කරන ස්ථානෙටයි අද ඔබව නිදහස් කරනවා දෙවියන් වහන්සේ කරුණා කළා ඒකේනා කරුණා කළා ඒකේනා එන්න ඉදිරියට මම ඔබට යාඥා කරන්නට යනවා මම ඔබට යාඥා කරන්නට යනවා මගේ දෙවියන් වහන්සේ මට ජීවනය දීපු දෙවියන් වහන්සේ ඔබට ජීවනය දෙන්නට යනවා මට ජීවනය දීපු දෙවියන් වහන්සේ ඔබට ජීවනය දෙන්නට යනවා ඔබට නැවත උත්පාදනයක් දෙන්නට යනවා යක්ෂයා ඔබගේ ජීවිතයෙන් පලා යන්නට යනවා හල්ලෙලූයා හල්ලෙලූයා ඔබ කරුණා කළා එන්න ඔබ කරුණා කළා එන්න අපි ගායනා කරනකම් අපි ගායනා කරනකම් ඔබ කරුණා කළා ඇවිල්ලා ඔබ මට හඳුන්වා දෙන්න ඔබයි කියලා අපි යාඥා කරන්නට යනවා අපි ඒ වගේම ගායනා කරන්නට යනවා ජේසුනි කියුසනි මගේ බිය සැක දුරු වෙනවා කඳුලි පවුබරි Jesuni ma mudavanava Jesuni kyusani mage piya sakaduru venava kanduli haupare Jesuni ma mudavanava जय देना जीवन देना සමාර වේලාවට හිතන ඇති සභාව විවුර්ණාට පස්සේ මාව හම්බෙන්නම් කියලා. එතකොට එන්න එපා. සභාව ඉවර වෙලා එන්න එපා මා ගාවට. සභාව ඉවර වෙලා මට මේ වගේ ආලේපයක් නැහැ. ජීවනයේ ආලේපේ තියෙන්නේ දැන්. ඔබ දැන් එන්න මා ඉදිරියට. සමා වෙන්න මම ඔබව ලැජ්ජා කරනවා නෙමෙයි. සමා වෙන්න මම ඔබව ලැජ්ජා කරනවා නෙමෙයි. මං යක්ෂයව ලැජ්ජා කරනවා. යක්ෂයව ලැජ්ජා කරනවා ඔබගේ ජීවිතයට වැරදි අදහස් ගෙනාපු ඒ යක්ෂයව මම නිර්පාදමන්නට යනවා හැබැයි මට ඔබගේ කැමැත්ත ඕනා
මට ඔබගේ කැමැත්ත ඕනා. ඒ නිසා ඔබ කරුණා කරලා ඔබගේ ආසනයෙන් ඉවත් වෙලා එන්න. ඔබගේ ආසනයෙන් ඉවත් වෙලා එන්න මං අඬ ගහපු කෙනා. පළවෙනි පාර ඔබ මේ සභාවට ආවේ. අද පළවෙනි පාර ඔබ සභාවට ආවේ. ඔබ ඔබගේ ජීවිතය විනාශ කරගන්නට ගියා. ඔබ අද මේ සභාවට ආවේ අහම්බෙන්. දෙවියන් වහන්සේ අද ඔබව නිදහස් කරනවා. උන්වහන්සේගේ ප්‍රේමය දැන් ඔබගේ ජීවිතයට ප්‍රකාශ කළා. කරුණා කරලා එන්න. තව තප්පර 30ක් දෙන්නම් ඔබට මං. තව තප්පර 30ක් දෙන්නම් ඔබට මං. දෙවියන් වහන්සේ ඔබව නිදහස් කරනවා. දෙවියන් වහන්සේ ඔබව නිදහස් කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ නිදහස් වෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබට ජීවනය ලැබෙන්නට යනවා. හාලෙලූයා. සුවය ගලා එනවා. ජේසුගේ ලේවලින්. හාලෙලූයා. හාලෙලූයා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. තව කණේ අමාරුවක් මේ මොහොතේ ඉවත් වෙනවා. කණේ අමාරුවක් මේ මොහොතේ ඉවත් වෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. කණේ අමාරුවක් මේ මොහොතේ ඉවත් වෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. හාලෙලූයා. හාලෙලූයා. කැස්ස ඉවත් වෙනවා. උණ ඉවත් වෙනවා. කැස්ස ඉවත් වෙනවා. උණ ඉවත් වෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. හාලෙලූයා. ජීවනය පැමිණෙන්නට යනවා. ජීවනය පැමිණෙන්නට යනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. හාලෙලූයා. හාලෙලූයා. ඒ ඔබනම් කරුණා කළා මට හඳුන්වා දෙන්න ඔබ කවුද කියලා. අද පළවෙනි වරට ආපු කෙනා. මම තාම ඉන්න ඔබ එනකන්. මම තාම ඉන්න ඔබ එනකන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබව නිදහස් කරනවා. සුවය ගලා එනවා ජේසුගේ ලේවලින් මිදීම ගෙන දෙනවා හැම දුර්ලභකමක්ම ස්වාමින් වහන්සේට කියන්න. හල්ලෙලූයා. ඔබගේ හිතෙන් කියන්න ස්වාමිනේ මගේ මේ දුර්වලකම ඉවත් කරන්න ඔබගේ සුවය ගලා එනවා. ඔබගේ ලේ වලින් ගලා එනවා. ඒ ලේ ගංගාවෙන් ගලා එනවා. ඒ කල්වරි කුරුසෙන් ගලා එනවා. මට සුවයි ස්වාමිනේ. අවුරුදු 2000කට ප්‍රථමයෙන් ඔබ මගේ ස්ථානය ගත්තා. ආමෙන්. ඔබ මගේ පාපේ දරා ගත්තා. Suti veva suvaya gala enava Jesu gele valin midimagena tenava samidu gele valin karuna karwaadi wenna deva abimuke api deva wachanata ahunkan dennata yanawa api deva wachanata ahunkan dennata yanawa පණිවිඩ ඊතාත්ම වටිනවා. දේව වචනේ ඊතාත්ම වටිනවා. දේව වචනේ ඊතාත්ම වටිනවා. හලෙලූයා. දේව පණිවිඩ ඊතාත්ම වටිනවා. හලෙලූයා. සංජීවට කොහමද පුතා? අපි යාඥා කරන්නට යනවා. ඔබ දන්නවා සංජීව අපේ සවුන්ඩ් කරන එක්කෙනා. පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා සංජීවයි ඕල්ගායි ළමයි දෙන්නත් එක්ක. ඒ නිසා අපි යාඥා කරන්නට යනවා ඔබ මගේ මාවෙත් වෙනුවට අත් යොමු කරන්න. නමුත් ඔබ එකඟ වෙන්න ඒ සංජීව වෙනුවෙන් සංජීවගේ පවුල වෙනුවෙන් අපි යාඥා කරන්නට යනවා. ආරංචිය හැටියට පොලිස් වාහනයකයි හැප්පිලා තියෙන්නේ. ඒ වගේම එයාගේ පපුවලට පොඩ්ඩක් වැදිලා තියෙනවා කියලා කියනවා. ඉතින් එමර්ජන්සි ගෙනියලා තියෙනවා රෂිඩ් හොස්පිටල් එකේ. දැන් ඉන්නේ ළමයාගේ ඔළුව පොඩ්ඩක් වැදිලා කියලා කියනවා. කොහොම හරි දෙවියන් වහන්සේගේ හස්තය අපි දිගු කරමින් යාඥා කරමු. පියාණනි ඔබට අනේක වාරක් ස්තුති කරනවා. ඔබ අපේ විශ්වාසවන්ත වූ දෙවියන් වහන්සේ. ඔබ අපේ විශ්වාසවන්ත වූ දෙවියන් වහන්සේ. ස්වාමිනී අපට ඇත්තේ ඔබ පමණයි. අපි ඔබට පමණයි කන්නලව් කරන්නේ. ඔබ වහන්සේ කිව්වා විපත්ති දවසේදී ඔබ මට යාඥා කරන්නේ මම ඔබට පිළිතුරු දෙනවා කියලා. ස්වාමිනී සංජීව ඔල්ගා ඔෂෙන් ඔෂාර ස්වාමීන් වහන්සේ ඔබගේ හස්තයට බාර කරනවා. ඒ වගේම අනිත් වාහනේ හිටපු හැම කෙනෙක්මද ඔබ වහන්සේගේ හස්තයට බාර කරමින් කියන්නේ ස්වාමින් වහන්සේ ජීවනය දෙන්නේ ඔබයි. සුවය දෙන්නේ ඔබයි.
ස්වාමිනී ජීවනයේ අයිතිකාරය ඔබයි ස්වේ අයිතිකාරය ඔබයි ස්වාමිනී දැන් දිව්‍යමය හස්තය දිගු කරමින් ස්වාමින් වහන්සේ කිසි හානියකින් තොරව ආරක්ෂා කළ මැන ඔබගේ ලේවල ආරක්ෂාව ජේසුනි ඔබ එදා කුරුසයේදී ස්වාමින් වහන්සේ ගැලූලේ මේ මොහොතේ ආයදිනවා ඒ පවුලේ හැම දරුවෙක් වෙනුවෙන්ම ඔල්ගා වෙනුවෙන් සංජීව වෙනුවෙන් ස්වාමින් වහන්සේ නිදහස් කළ මැනව හාස්කමක් කළ මැනව පුදුම ක්‍රියා කළ මැනව බලවත් ක්‍රියාවක් කළ මැනව නිදහස් කළ මැනව ජේසුස් වහන්සේගේ නිර්මල වූ නාමෙන් ඉල්ලා සිටිමුවා ආමෙන් ආමෙන් හැලෙලූයා අපි දෙවියන් වහන්සේට ස්තුති කරමින් අපි යෙරමියා පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියට පෙරළමු ජෙරමියා පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය කියනවා දෙවියන් වහන්සේගේ වචනය මා වෙත පැමිණියා මම අනුභව කරා කියලා ඔබගේ වචන හම්බ වූ විට මම ඒවා කෑවා හැලෙලූයා අද කණ්ඩලාසිය අත උස්සන්න බලන්න වචනේ කණ්ඩලාසියය වචනේ කණ්ඩ ආමෙන් ඒකයි ජේසුස් වහන්සේ කිව්වේ රොටි වලින් මිනිහා ජීවත් වෙන්නේ නැහැ මිනිහා ජීවත් වෙන්න යන්නේ දෙවියන් වහන්සේගේ මුඛයෙන් පිට වෙන වචනයෙන් ඒකයි වචනය වැදගත් වෙන්නේ ඒකයි වචනයට අහුම්කම් දෙන්න ඕන ඒකයි පණිවිඩයට අහුම්කම් දෙන්න ඕන රෝම 10:17 කියනවා වචනේ අහන්න අහන්න තමයි ඇදහිල්ල එන්නේ පණිවිඩය අහන්න අහන්න තමයි ඇදහිල්ල එන්නේ ඒක නිසා තමයි ඔබ පණිවිඩය අහන්න ඕනේ ඇදහිල්ල එන පිණසයි ඔබ පණිවිඩය අහන්න ඕනේ හෙබ්‍රෙව 11:6 කියනවා ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න බෑ ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න බැරි නම් අද ඇදහිල්ල ඕන මට ඇදහිල්ල ඕන නම් මොනවද කරන්න ඕන මම දේව වචනේ කන්න ඕන දේව වචනේ කන්න නම් මම දෙවියන් වහන්සේගේ වචනට අහුම්කම් දෙන්න ඕන ආමෙන් කියන්න මේ ඊළඟ විනාඩි 20 හොඳ අවධානය දෙන්න දෙවියන් වහන්සේගේ වචනයට ආමෙන් ශුද්ධෝ මතේ 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ ඉඳලා අපි කියවන්න යනවා ශුද්ධෝ මතේ 8 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා කුෂ්ඨ රෝගියෙක් ගැන සඳහන් වෙනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්දට ගිහිල්ලා 5 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පරිච්ඡේදයේ ජේසුස් වහන්සේ ගෝලයන්ට උගන්වලා කොහොමද සභාව ගෙනියන්නේ කියලා උගන්වලා අලුත් රාජ්‍යයේ මූල ධර්ම ඔක්කොම කියලා දීලා පල්ලෙහාට එනකොට කුෂ්ඨ රෝගියෙක් හිටියා. බස් බයිබලේ කියනවා උන්වහන්සේ කන්දෙන් බැස්ස කල බොහෝ සමූහයෝ උන්වහන්සේ අනුව ගියෝය කියලා. නැත්නම් උන්වහන්සේව පසු කරගෙන යනවා නැත්නම් උන්වහන්සේත් එක්ක යනවා. මොකද උන්වහන්සේ හොඳට උගන්වන නිසා මිනිස්සු වට වෙලා උන්වහන්සේ අනුව යනවා. ඉතින් බලව දෙවනි වගන්තිය කියනවා බලව කුෂ්ඨ රෝගියෙක්. කුෂ්ඨය කියලා කියන්නේ කුෂ්ඨ රෝගියෙක් කියලා කියන්නේ ඒ මුළු ඇඟේම කුෂ්ඨ දාලා බයිබලේ හැටියට බයිබලේ සඳහන් කරන හැටියට පාපේ නිසා තමයි එයාට කුෂ්ඨයක් තියෙන්නේ. පාපේ නිසා තමයි එයාට කුෂ්ඨයක් තියෙන්නේ. නැත්නම් ලාදුරු රෝගය. ලාදුරු රෝගය කියලා කියන්නේ ඇඟිලිවල පුරුක් එහෙම වැටෙනවා, කඩා වැටෙනවා, ඇඟිලි වැටෙනවා, කකුල් වැටෙනවා, අංග වැටෙනවා. අන්න ඒ වගේ රෝගයක්. මේ කුෂ්ඨ රෝගියෙක් ඉන්නවා. දැන් බයිබලේ හැටියට මේගොල්ලෝ ඉන්න ඕන තනි වෙලා, මේගොල්ලෝ ඉන්න ඕන ගුහාවල් වල, මේගොල්ලන් රෙද්ද කොළරකේ ඉඳලා බඩට වෙනකන් ඉරාගෙන ඉන්න ඕන. ඒ වගේම ඒගොල්ලෝ ඔළුව වහගෙන ඉන්න ඕන, කට විතරක් පේන්න ඒගොල්ලෝ ඉන්න ඕන. මිනිස්සු එයාව දැක්කහම අසුද්ධයි මං හිතා අසුද්ධයි කියලා කියන්න ඕන. අපවිත්‍රයි කියලා කියන්න ඕන. එතකොට ඒගොල්ලෝ දුහනවා. එතකොට තමයි ඒගොල්ලන්ට ඉන්නවත් බැහැ සමාජයේ. මෙන්න මේ වගේ කෙනෙක් දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා උන්වහන්සේට වඳිනවා. වැඳලා ඉවර වෙලා කියනවා ස්වාමිනි ඔබ කැමැතිසේක්නම් මා පවිත්‍ර කරන්නට ඔබට පුළුව නැයි කීවේය. හොඳට අහගන්න. ඔය පවිත්‍ර කරන්න කියලා කියන්නේ සුව කරන වචනේම තමයි. නමුත් ලාදුරු රෝගය තියෙන කෙනෙක් සුව වෙනවට කියන්නේ පවිත්‍ර වෙනවා කියලා. ලාදුරු රෝගය තියෙන කෙනෙක් සුව වෙනවට කියන්නේ පවිත්‍ර වෙනවා කියලා. එයාට කියන්නේ සුව වෙනවා කියලා. එයාට කියන්නේ පවිත්‍ර වෙනවා කියලා. ඒ නිසා දැන් මෙයා ඇවිල්ලා කියනවා ස්වාමිනි ඔබ කැමැතිසේක්නම් මා පවිත්‍ර කරන්නට ඔබට පුළුවන්. දැන් මේ මිනිස්සයා විශ්වාස කරනවා ජේසුස් වහන්සේට පවිත්‍ර කරන්න පුළුවන් කියලා. හැබැයි මේ මිනිස්සගේ ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ ප්‍රශ්නේ තමයි මම අද ඔයාට කතා කරන්න යන්නේ. මේ මිනිස්සයා විතරයි මේ විදිහට කතා කරේ. මේ මිනිස්සයාට තිබුණා සැකයක්. මේ මිනිස්සයා දැන සිටියා ජේසුස් වහන්සේ සුව කරනවා. හැබැයි මේ මිනිස්සයාට හිතුන්නේ ජේසුස් වහන්සේ මාව සුව කරන්න කැමතිද කියලා. බලය තියෙනවා කියලා විශ්වාස කරා. ජේසුස් වහන්සේට බලය තියෙනවා කියලා විශ්වාස කරා. හැබැයි මාව විශ්වාස කර මාව සුව කරයිද දන්නේ නැහැ. මොකද මගේ පව් වැඩි. මගේ කුෂ්ඨය වැඩි. මගේ ජීවිතේ මම කරලා තියෙන වැරදි දේවල් වැඩි.
එනිසා මාව සුව කරයි දන්නේ නැහැ කියලා සැකයක් තියෙනවා මම මේ සැකය තමයි අද ඔබගේ ජීවිතෙන් ඉවත් කරන්න යන්නේ ශුද්ධාත්මන් වහන්සේ ඔබ සමග එකතු වෙලා මෙන්න මේ සැකය ඔබගේ ජීවිතෙන් ඉවත් කරන්න යනවා මේ වගේ සැක තියෙන මිනිස්සෙක් වෙන්න එපා ස්වාමිනී ඔබ කැමතිසේක් නම් මා පවිත්‍ර කරන්න ඔබට පුළුව නැයි කීවේය දැන් මම ඔබට කියා දුන්නා මේ අයව පැත්තක දාලා තියන්න ඕන ලාදුරු රෝගය නිසා පැත්තක දාලා තියන්න ඕන කවුරුත් අල්ලන්නේ නැහැ සමාජයෙන් පිටමං කරලා තියෙන්නේ ගුහාවල් වල ජීවත් වෙන්නේ තුන්වෙනි වගන්තිය කියන උන්වහන්සේ අත දිගු කරා කියලා උන්වහන්සේට තිබුණ එක වචනයක් කියන්න උන්වහන්සේට තිබුණ එක වචනයක් කියන්න ලාදුරු රෝගය ඉවත් වෙනවා කියලා ලාදුරු රෝගය ඉවත් වෙනවා කියලා කිව්වේ නැහැ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අත දිගු කරා අත දිගු කරා උන්වහන්සේ අනුකම්පා සහගත තනන් වහන්සේ ආමෙන් කියන්න හලෙලුයා ඔබගේ අම්මා තාත්තා අතහැරියත් උන්වහන්සේ ඔබව කවදාවත් අතාරින්නේ නැහැ මගේ බයිබලයේ කියනවා හලෙලුයා ඔබව උන්වහන්සේගේ කළු ඉංගිරිය වාගේ උන්වහන්සේ ඔබව ආරක්ෂා කරන්ට යනවා කිරි දෙන අම්මා පවා අමතක කරන්ට යනවා දරුවව හැබැයි දෙවියන් වහන්සේ කියනවා මං අමතක කරන්නේ නැහැ හලෙලුයා උන්වහන්සේ වචනයක් කියලා සුව කරන්න තිබිච්ච එක උන්වහන්සේගේ අනුකම්පාව පෙන්නලා හලෙලුයා උන්වහන්සේ අත දිගු කරලා ඒ පිට තබා කිව්වා මම කැමැත්තෙමි මං කැමති මං කැමති මං කැමති හලෙලුයා අද හැම කෙනෙකුටම දෙවියන් වහන්සේ කියන පණිවිඩය තමයි මං කැමති ඔබ සුව කරන්න මගේ කැමැත්ත ඒකයි මගේ කැමැත්ත ඔබ සුව ලැබෙන එක මගේ කැමැත්ත ඔබ පාපයෙන් එලියට එන එක මගේ කැමැත්ත ඔබ ජයග්‍රහණයෙන් ජීවත් වෙන එක मगे कैमत्त ओब सौभाग्यं जीवत् वेनेक मगे कैमत्त ओबगे प्राणे सफल वन्नाक मेन ओबगे जीवितय सफल वेनेक मगे कैमत्त ओब सुव वेनेक मगे कैमत्त ओबट सपेनेक मगे कैमत्त ओबट समाधाने लबेनेक मगे कैमत्त ओबट सनसुम लबेनेक मेक मगे कैमत्त सुवयत मगे कैमत्त मम कैमति देवियन वहांसे अद ओब हैम केनेकुटम केनवा मम कैमति पवित्र वेन මම කැමති පවිත්‍ර වෙන්න කියලා අත තිබ්බා. ඇස් දෙක වහගන්න. මේ නොපෙනෙන හස්තය ස්වාමින් වහන්සේගේ නොපෙනෙන හස්තය විශ්වාස කරන්න. සැකේ නැති කරගන්න. ස්වාමින් වහන්සේගේ නොපෙනෙන හස්තය විශ්වාස කරන්න. අපි සුවේ ගලා යනවා කියද්දි අපි ජේසුගේ නමින් සුවේ ලැබෙනවා කියලා කියද්දි ස්වාමින් වහන්සේගේ දීමනාවලින් අපි කතා කරද්දි ඒ නොපෙනෙන හස්තය ඔබ වෙත දිගු වෙනවා. ඒ නොපෙනෙන හස්තයෙන් ඔබ පවිත්‍ර වෙනවා. ආමෙන් අසරින්න බයිබලයේ කියනවා එකෙනෙහිම ඔහු කුෂ්ටෙන් පවිත්‍ර විය කියලා. හලෙලුයා. අටවෙනි වගන්තියට යන්න. සෝරි පස්වෙනි වගන්තියට යන්න. පස්වෙනි වගන්තිය ඉඳලා වෙන මිනිහෙක් එනවා. ආ පස්වෙනි වගන්තිය එනවා වෙන මිනිහෙක්. මෙයාගේ නම සතාධිපතියා. මෙයාගේ නම සතාධිපතියා. කපර්නාවුමට ඇතුල් වූ කල්ලි 100කට මුලා දෑනියෙක් උන්වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේට කන්නලව් කරනවා. එයා කියනවා ස්වාමිනේ මගේ මෙහෙකරුව අංශභාග රෝගීව බලවත් ලෙස වේදනාව විඳින්මින් ගෙයි ඔත්පලව ඉඳීයයි කීවේ. මේ බලන්න ජේසුස් ජේසුස්වහන්සේ කියන දේ. මං ඇවිල්ලා සුව කරන්න. මං ඇවිල්ලා සුව කරන්න. මේක තමයි ජේසුස්වහන්සේගේ කැමැත්ත. ජේසුස්වහන්සේගේ කැමැත්ත මම ඔයාව ඇවිල්ලා සුව කරන එක. මම ඔයා ළඟට ඇවිල්ලා සුව කරන එක. මම ඔයාට අත දිගු කරලා සුව කරන එක. මේක මගේ සැලැස්ම. මේක මගේ කැමැත්ත. මම මේකට තමයි ස්වර්ගය අතර ආවේ. මම මේකට තමයි කුරුසියට ආවේ. මම මේක තමයි කුරුසියට යන්නේ. තුන්වෙනිදා මළුන්ගෙන් උත්සාහන වෙන්නේ. සුද්ධාත්මන් වහන්සේ වේවන්නේ. අප සභාව මිලයට ගන්නෙ මගේ ලේවලින්. මේකට තමයි මොනටද? මම කැමැති ඔබ සුවපත් කරන්න. අද ඒ නිසා සභාව කවදාවත් සැකයක් තියාගන්න එපා. දෙවියන් වහන්සේ කැමතිද නැද්ද දන්නේ නැහැ. නෑ දෙවියන් වහන්සේ හොඳට ඕම කැමති. දෙවියන් වහන්සේ හොඳට ඕම කැමති. මං ඇවිල්ලා සුව කරන්න. එන්න කිව්වෙත් නෑ. එන්න කිව්වෙත් නෑ. මේ මනුස්සයා කිව්වේ මගේ මේ කරුවා අසනීපෙන් ඉන්නවා නැත්නම් මැරිලා ඉන්නවා. නෑ මං ඇවිල්ලා සුව කරන්න. හත්වෙනි වගන්තිය උන්වහන්සේ උත්තර දීලා කියනවා. ඌට කිව්වා අටවෙනි වගන්තිය සියයට මුලා දෑනියා උත්තර දෙනවා. දීලා කියනවා ස්වාමිනි ඔබගේ ඊමට මම වටින්නේ නැහැ. වචන මාත්‍රයක් මට කියන්න. ඊට මගේ මේ කරුවා සුව වෙයි කිව්වා. පුදුම ඇදහිල්ලක්. මං ආසයි ඔක අන්තිමට යන්න. අහගන්නද? මක්නිසාද? මා තාණ්ඩුකාරේ. ආ මටත් බලය යටත් මිනිස්සු ඉන්නවා. මා යටතේ හේවායෝ ඉන්නවා. එක්කෙනෙකුට යන්නේ කිව්වම යනවා. තව කෙනෙකුට එන්නේ කිව්වම එනවා. මගේ 16ට මේක කරපන් කිව්වම කරනවා. ආ 10 වෙනි වගන්තිය ජේස්වාන්සේ එසේ මවිතව Taman අනුව එන්නන්ට කතා කරලා දැන් උන්වහන්සේත් එක්ක එනවනේ ගොඩක් කට්ටිය. දැන් උන්වහන්සේ එනකොට උන්වහන්සේ කන්දෙන් බැස්සා කුෂ්ඨ රෝගියා ආවා. කුසරෝගියට අත තිබ්බා
कुष्ठ रोगिया सोवना तवटिका किसराहट यनकोट शताधिपतियक एनवा एयागे सेवके असनीपाई कियला कियनवा दैन मिनिस्सु पिटिपस्सेन एनवा मे शताधिपतिया कियपु दे अहुना एन्न ओन्ने नैह स्वामिनी ओया मट एक वचनयक कियन्न कियला किवाम टक गाला हेरला जेसुवांसे कियनवा सबवक नुबलाट कियमि ඊශ්‍රායෙලි මෙබඳු මහත් ඇදහිල්ලක් මම දැක්කේ නැහැ. මේ වගේ ඇදහිල්ලක් මම මගේ මිනිසුන්ගෙන්වත් මම දැක්කේ නැහැ. ඊශ්‍රායෙල් මිනිසුන්ගේ මම මේ වගේ ඇදහිල්ලක් දැක්කේ නැහැ. 11. හොඳට අහගන්න. තවද නුඹලාට කියමි. නැගෙනහිරින්ද බස්නාහිරින්ද බෝ දිනෙක් ඇවිත් ආබ්‍රහම්ද ඊසාක්ද ජාකොබ් සමග ස්වර්ග රාජ්‍යය හිඳ ගන්න යනවා. ඕක තමයි ඔබට දැනගන්න ඕනේ. මොනවද පාස්ටර් මේ කියන්නේ අපිට තේරෙන්නේ. आब्रहम देवियन महस्य थोरागत्त केना आब्रहम के पुता ईसाक ईसाक के पुता याकोब मे तमाई परंपराव मे परंपराव तमाई देवियन महस्य आशीर्वाद करनवा किवे मेक तमाई देवियन महस्य के परंपराव एय तमाई स्वर्गेर यानवा किला किवे जुदा जाति विश्वास करे मे आय वितराय किला स्वर्ग राज्यट यान्ने देन जेसुस महस्य हरला केनवा दुलोसुनी वगंती एहेत राज्ये पुत्रयो පිටත අඳුරෙහි දමනු ලබන්න ඔය හොඳට අහගන්න ඔබ ආබ්‍රහම්ගේ පුතෙක් වෙන්න ඇති ඔබ ඊසාක්ගේ පුතෙක් වෙන්න ඇති ඔබ ජාකොබ්ගේ පුතෙක් වෙන්න ඇති හැබැයි ඔබ එළියේ ඉන්න යනවා ඔබ අඳුරේ ඉන්න යනවා ඔබ රාජ්‍යයෙන් පිට ඉන්න යනවා ඒ හේතුව ඔබ සැක කරනවා ඔබ සැක කරොත් ඔබ පිට ඉන්න යනවා එහේ ඔබට මොනවද තියෙන්න යන්නේ දත් මිටි කණ්ඩ වෙනවා කියන්නේ ළඟ ඉන්න කෙනාට දත් මිටි කණ්ඩ වෙනවා කියලා බයිබලයේ කියනවා ඒ හැඬීම තියෙන්න යනවා ඒ දත් මිටි කණ්ඩ වෙනවා අපේ අය නිකන් දත් මිටි කනවා හැඬීම තියනවා දත් මිටි කෑමද වන්නේ අය කිව්වා. ඇයි කාටද මේ කියන්නේ? හැබැයි ඔබ විශ්වාස කරේ නැත්නම් ඔබ ආබ්‍රහම්ගේ පුතෙක් වෙන්න ඇති. ඔබ ඊශ්‍රායෙල් වංශේ වෙන්න ඇති. ඔබ යුදා ජාතිකයෙක් වෙන්න ඇති. ආ ඔබ දෙවියන් වහන්සේගේ වංශේ වෙන්න ඇති. මට කමක් නැහැ කවුරුණත්. හැබැයි ඔබ සැක කරොත් ඔබ කවදාවත් මගේ රාජ්‍යයට ඇතුල් වෙන්නේ නැහැ. ඔබ පිට ඉන්න යනවා. ඔබ නිරයට යන්න යනවා. නිරේ හැඬීම තියන්න යනවා. නිරේ දත් මිටි කෑම තියන්න යනවා. 13 වෙනි වගන්තිය කියනවා. ජේසුස් වහන්සේ සියයට මුලා දෑනියට කතා කරලා කිව්වා බලයන් නුඹේ ඇදහිල්ල ලෙසම නුඹට සිදු වේවා අහගන්න මම ඔබට කියන්නේ අද ඔබ ආබ්‍රහම්ගේ දරුවෙකුත් නෙමෙයි ඔබ ඊසාක්ගේ දරුවෙකුත් නෙමෙයි ඔබ ජාකොබ්ගේ දරුවෙකුත් නෙමෙයි ඔබ අන්නේ ජාතිකයෙක් ඔබ වෙන ඇදහිල්ලකින් ආවේ පිට රටකින් ආවේ වෙන ආගමකින් ආවේ ගස් ගල් වලට ඔබ වන්දනා කරලා ආවේ හැබැයි ආවද ආවේ ඔබ ජේසුස් වහන්සේ ගාවට ආමෙන් කියන්න දෙවියන් වහන්සේගේ සෙනඟ දත් මිටි කකා ඉඳද්දී ඔබ අද විශ්වාස කරොත් අද දෙවියන් වහන්සේගේ හස්තය අද ඔබට තබලා ඔබ දෙවියන් වහන්සේ හා සමග හැමදාම ජීවත් වෙන්නට යනවා ඔබ හැමදාම ජීවත් වෙන්නට යනවා දෙවියන් වහන්සේගේ සෙනඟ සැක කරපු නිසා එයායි දත් මිටි කකා ඉඳ යනවා මාඛායවෙනි පරිච්ඡේදයට එන්න මාඛායවෙනි පරිච්ඡේදයට එන්න මාඛායවෙනි පරිච්ඡේදේ एक देख तू ना हाथर पाहाय माँ खाए भी नहीं परिचय दे उन वहाँ से इतने पिटा तो गोस तमंगे राडर फैमिलिया गोले उन वहाँ से कैट हो गया सब दाव से फैमिली कल उन वहाँ से सिनगोगे उगाना अंट पटंगता बहुत दिन के माविथव मोट में देवाल कोयंद मोट दीति बिन में प्रज्ञाव कोयंद मोगे अतिं किरण बालवत क्रियावली नहंगे ने मुकद मोह मरिया के पुत्र अनेद जाकोब जोसेस जुदस्सा सीमोन सहोदर වඩුවා නොවේද මේ මේ අපාතර සිටිනවා නොවේද කියා උන්වහන්සේ ගැන බාධා උහ ඒ මිනිස්සු කතා කරලා කියනවා මේ කවුද මෙයා මෙයා කවුද මේ කවුද මේ ජේසු කියන්නේ කවුද මෙයා ජෝසප්ගේ පුතා කවුද මේ මරියාගේ පුතා මේ මරියාගේ පුතා මේ මරියා මරියාගේ පුතා මේ මරියාගේ පුතා මේ ජෝසප්ගේ පුතා මේ කවුද මෙයා වඩුවා ඉතින් මිනිස්සු විශ්වාස කරේ ජේසුස් වහන්සේව වඩුවෙක් හැටියට ගැලුම් කාර්යය හැටියට නෙමෙයි මිදුම් කරුව හැටියට නෙමෙයි සුව කරන තනත්තා හැටියට නෙමෙයි හාස්කම් කරන තනත්තා හැටියට නෙමෙයි මේ ආවට ගියාට මේ අවකාශයේ හැටියට මේ ලෝකයේ හැටියට මේ ද්‍රව්‍යමය ලෝකයේ හැටියට මේ ජෝසප්ගේ පුතානේ එහෙම විශ්වාස කරොත් ඔබට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ ඔබ උන්වහන්සේව මිනිස්සෙක් හැටියට විශ්වාස කරොත් ඔබට මොනවත්ක්ම ලැබෙන්නේ නැහැ හතරවෙනි වගන්තිය එවිට ජේසු වහන්සේ කතා කරලා කියනවා අනාගත වක්තෘ කෙනෙක් තමාගේම රටේ තමාගේම නෑයන් අතරේ තමාගේම ගෙදර මිස ගෞරව නැතුව නොසිටි කවුරුත් ගෞරව කරන්නේ නැහැ තමන්ගේ ගමේ කවුරු කරන්නේ නැහැ තමන්ගේ රටේ ගෞරව කරන්නේ නැහැ පස්වෙනි වගන්තිය කියනවා එහිදී රෝගීන්
ස්වල්ප දිනක් පිට අත්තබා සුවකලා මිස වෙන කිසි බලවත් ක්‍රියාවක් කරන්නට උන්වහන්සේට නොහැකිවේ අහගන්න මෙච්චර හාස්කම් කරපු තැනන් වහන්සේ තමන්ගේ ගමේ තමන්ගේ නෑදෑයන් අතරේ හාස්කම් කරන්න බැරුව ගියා ඇයි හාස්කම් කරන්න බැරුව ගියේ ඔවුන්ගේ විශ්වාසය නැතිකම නිසා එයා විශ්වාස කරේ නෑ එයා විශ්වාස කරේ ජෝසප්ගේ පුතා කියලා එයා විශ්වාස කරේ වඩුවා කියලා එයා විශ්වාස කරේ මිනිස්සෙක් කියලා එයා මිනිස් එයා විශ්වාස කරේ නෑ මෙයා මෙසායා මෙයා ආලේපලත් තනන් වහන්සේ මෙයා ආවේ අපිව ගලවා ගන්නටයි කියලා විශ්වාස කරේ නෑ මා ගලවා ගත්තා කියලා ඔබ ආදරෙන් ගායනා කරේ එකයි සැක කරන්න එපා උන්වහන්සේ මවිත වූසේක ඊළඟ වචනේ කියන උන්වහන්සේ උගන්වමින් අවට ගම්වල ඇවිද්දසේක උන්වහන්සේ බයිබලේ කියනවා උන්වහන්සේ මේ අයගේ සැකය ගැන උන්වහන්සේ ඉතාමත්ම කනගාටු වුණා කියලා උන්වහන්සේ ඉතාමත්ම කනගාටු වුණා මේ අයගේ සැකය ගැන යාකොබ් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය යාකොබ් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය යාකොබ් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය බයිබලයේ කියනවා නුමුත් අනුමාන නොකර ඇදහිල්ලෙන් ඉල්ලාවා ඒ නිසා අද ඔබ මේ ස්ථානෙට ආවනම් ඇදහිල්ලෙන් ඉල්ලන්න අනුමාන කරන්න එපා ළඟ ඉන්න කෙනාට කියන්න අනුමාන කරන්න එපා සැක කරන්න එපා සැක කරන්න එපා අනුමාන කරන්න එපා ස්වාමිනි මං ආවේ සුවය ලබන්නයි ස්වාමිනි මං ආවේ රැකියාවක් ලබන්නයි ස්වාමිනි මං ආවේ සැපීමක් ලබන්නයි ස්වාමිනි මං ආවේ මේ ආර්ථික ප්‍රශ්නයෙන් නිදහස ලබන්නයි එහෙමනම් අනුමාන කරන්න එපා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ජෙහෝවා ජෛරේ ඔබට සපේන තනන් වහන්සේ කියලා විශ්වාස කරන අතෝසන් ආමෙන් ඔබට ජෙහෝවා රාෆා ඔබට සුවය දෙන තනන් වහන්සේ කියලා විශ්වාස කරන අතෝසවන්න හලෙලූයා අනුමාන කරන්න එපා අනුමාන නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාවා මක් නිසාද අනුමාන කරන්නා බයිබලයේ කියනවා සුලඟින් ගෙන යන්නා වූ සෙලවෙන්නා වූ මූදේ රැල්ල වගේ කියලා මූදේ රැල්ල එනවා විතරයි පේන්නේ ආපහු වතුරටම යනවා මූදේ රැල්ල එනවා විතරයි පේන්නේ උඩින් එද්දි ආ නියමයි රැල්ලනේ කියන චූස් කරලා ඒ වගේ තමයි අපි අපේ ඇදහිල්ලත් ඒ වගේ සැක තියෙන ඇදහිල්ල ඒ වගේ තමයි හොඳ එන්නේ නියම දෙන්නම් කියාගෙන එන්නේ දෙන්නම් කියාගෙන එන්නේ දෙන්නම් කියලා මේ යන අයියෝ සෙලවෙන්නා මූදේ රැල්ලට සමානයි ඒ නිසා දෙවියන් වහන්සේ අද මොනවද ඔබටයි මටයි කියන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ එකම ගැලුම්කාරය හැටියට විශ්වාස කරන අතෝසවන්න. ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා විශ්වාස කරන අතෝසවන්න. ජේසුස් වහන්සේ වඩුවා තමයි. හැබැයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මා ගලවා ගන්න ආපු තැනන් වහන්සේ. ආමෙන්. මාව සුව කරන්න ආපු තැනන් වහන්සේ. ආලේපලත් තැනන් වහන්සේ. ආමෙන්. උන්වහන්සේ මං උන්වහන්සේව සැක කරන්නේ නැහැ. මං උන්වහන්සේව සැක කරන්නේ නැහැ. මං උන්වහන්සේව විශ්වාස කරනවා. උන්වහන්සේගේ බලය විශ්වාස කරනවා. අත් දෙකම සවන්න දෙවියන් වහන්සේට. අද්දකම සවන්න දෙවියන් වහන්සේට හලෙලූයා 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 අපි ගායනාවක් කරන්නට යනවා අපි ගායනාවක් කරන්නට යනවා අපි ගායනාවක් කරන්නට යනවා ජේසුස් වහන්සේ ගැන අපි ගායනාවක් කරන්නට යනවා අපි දැන් මේ රොටි වලටයි ඒ වගේම මුද්‍රික පානෙටයි අපි සහභාගී වෙන්න යන නිසා පාස්ටර්ලා කරුණා කරලා එන්න පාස්ටර්ලා කරුණා කරලා එන්න අපි දෙවියන් වහන්සේට ස්තුති කරමින් ගායනාවක් කරන්නට යනවා හලෙලූයා ओ स्तुति वेवा स्वामी अभी येसु माने गायना करे अरे कुरुसिया के दाके कुरुसिया के दाके हालेलुया कुरुसिया के दा उन वहां से माविनविन जीविते पुदकरा के ला विश्वास करना है उब अद सकनेतुव विश्वास करन अद कुष्ठेट आतगासनवा येसुस वहां से आमेन क्या ना कुष्ठेट आदो उन वहां से आतगासनवा उब के शरीरे मन कुष्ठेद थियन्ने අද සොරෑසිස් තියන අය මේ මොහොතේ ඔබ අත තියාගන්න සොරෑසිස් තියන අය ඔබගේ ශරීරේ පළු දාලා තියන අය ඔබගේ ශරීරේ අලුහං තියන අය ඔබගේ ශරීරේ ඒ හැමේ ලෙඩ රෝග තියන අය ඉස්සොරි තියන අය ඔබ අත තියාගන්න ස්වාමින් වහන්සේ දැන් ඔබව ස්පර්ශ කරනවා දැන් කුෂ්ඨ රෝගේ ඉවත් වෙනවා හැමේ රෝග දැන් ඉවත් වෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් හැමේ රෝග ඉවත් වෙනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බලේ ස්වාමින් වහන්සේ දැන් ක්‍රියා කරන්නට යනවා උන්වහන්සේගේ ලේවල බලයෙන් ඔබට ජයග්‍රහණය ලැබෙන්නට යනවා හලෙලූයා අපි කරුණා කර නැගිට දේවාභිමුඛය අපි ගායනා කරමු කුරුස්සයක එදා මගේ පාප දරා කියලා
ඔසවාගෙන ඔබගේ හදවත් පිළියෙල කරගන්න මම ඔබට කියා දුන්නේ මේ රොටි වලටයි මේ මුද්‍රක පානයයි ඔබ අනුභව කරන්ට යන මේ මොහොතේ මතක තියාගන්න මේක සිරිතක්වත් විරිතක්වත් නෙමෙයි මේක සභාවකට අයිති දෙයක් නෙමෙයි මේක ක්‍රිස්තුස් වහන්සේට අයිති දෙයක් ක්‍රිස්තුස් වහන්සේ තමයි කිව්වේ අපිට උන්වහන්සේ එනකන් මේ දේ කරන්න කියලා උන්වහන්සේගේ මරණය මතක් කරන්න නැත්නම් සිහි කරන්න කිව්වා මරණය ඒ නිසා අද ඔබ උන්වහන්සේගේ මරණය සිහි කරන්න ඒ මරණය දුක දෙයක් නෙමෙයි දුක් වෙන්න දෙයක් නෙමෙයි උන්වහන්සේගේ මරණය කියන්නේ උන්වහන්සේගේ මරණයෙන් තමයි ඔබට ජයග්‍රහණය ලැබුණේ ඒ නිසා ඔබ hina වෙලා සිහි කරන්න අත් දෙකම ඔසවලා විශ්වාස කරන්න මගේ පාපයට සමාව ලැබුණේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය නිසා මගේ ශාපේ ඉවත් වුණේ ජේසුස් වහන්සේගේ මරණය නිසා මගේ දුප්පත්කම නැතුව ගියේ ජේසුස් වහන්සේගේ මරණය නිසා ආමෙන් මගේ ලෙඩ රෝග නැතුව ගියේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය නිසා අන්න ඒකට තමයි කියන්නේ මරණය සිහි කරනවා කියලා මරණයෙන් ලැබිච්ච ප්‍රතිඵල සිහි කරන්න මරණයෙන් ඔබට සදාකාල ජීවනය ලැබුණා මරණයෙන් ඔබට ජීවනය ලැබුණා මරණයෙන් ඔබගේ නම ජීවන පොතේ ලියුණා මරණයෙන් ඔබ සමදාම දෙවියන් වහන්සේ හා සමග ජීවත් වෙන්නට යනවා මරණයෙන් උන්වහන්සේ නැතන් ලේ වැගිරීමෙන් උන්වහන්සේ ඔබව අලුත් කිවිසුමකට පංගුකාරයන් කළා ලේවල පංගුකාරයන් කළා අන්තිම කිවිසුමේ පංගුකාරයන් කළා ලේවලින් කිවිසුමක් කරා උන්වහන්සේ මුද්‍රා කරා ඔබ ස්වර්ග රාජ්‍යයට යනවා කියලා ශුද්ධාත්මයන් වහන්සේව දීලා මුද්‍රා කළා අද අපි ස්තුති කරමු දෙවියන් වහන්සේ හාලෙලූයා ඔබගේ ශරීරයේ බිඳුනේ රුධිරය ගැලුවේ මාව වේරා ගන්න පිණිසයි බයිබලයේ කියනවා අපි උන්වහන්සේ මුදවා තිබෙන්නේ ඒ රන් රිදී වලින් නෙමෙයි උන්වහන්සේ අපිව මුදවා තිබෙන්නේ උන්වහන්සේ අපිව මුදවා තිබෙන්නේ ඒ උන්වහන්සේගේ නිර්මල ලේ වලින් කියා හාලෙලූයා සුද්ධෝ මතේ 26 වෙනි පරිච්ඡේදේ ඒ 26 වෙනි වගන්තිය 26 වෙනි පරිච්ඡේදේ 26 වෙනි වගන්තිය හාලෙලූයා බයිබලයේ කියනවා ඔවුන් කමින් සිටියේදී ජේසුස් වහන්සේ රොටිගෙන ආශිර්වාද කොට කඩා ගෝලයන්ට දී රැගෙන කාපල්ලා මේක මාගේ ශරීරයයි කීසේක හාලෙලූයා උන්වහන්සේ කුසලානක්ගෙන ස්තුති කොට ඔවුන්ට දී නුඹලා සියල්ලෝම මේන් බීපල්ලා මේක පෞකමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවන අලුත් කිවිසුමේ මාගේ ලේය ඒත් මාගේ පියාණන්ගේ රාජ්‍යයේදී මා නුඹලා සමග අලුත් මුද්‍රික පානය බොන දවස දක්වා මෙතෙන් පටන් මේ මිදිපල යුස නොබොන්නෙමි නුඹලාට කියමි කීසේක ඔහු ගීතිකාවක් කලයින් පසු ඔලිව කන්දට පිටත්ව ගියෝය මේ බයිබලයේ මේ සඳහන් වෙනවා 29 ඒත් මාගේ පියාණන්ගේ රාජ්‍යයේදී මා නුඹලා සමග අලුත් මුද්‍රික පානය බොන දවස එම් කතා කරන්නේ මොනවා ගැන දන්නවද? උන්වහන්සේ ඇවිල්ලා උන්වහන්සේගේ දෙවනි පැමිණීමේදී ජීවතුන් අතර ඉන්න අපිව එක්ක අපි ක්‍රිස්තුස් වහන්සේ තුල මරණයට ගිලා ගිහිල්ලා ඉන්න අපිව උන්වහන්සේ රැගෙන අපි හා සමග අලුත් මුද්‍රික පානය අනුභව කරන්නට යනවා හැමදාටම ජීවත් වෙන්න අපි සමග. ආමෙන්. අත් දෙකම සොවන්න. විශ්වාස කරන්න අපි ආඥා කරමු පියාණනි. ඔබට අනේක වාරයක් ස්තුති මේ වගේ අපිට අවස්ථාවක් දීපු නිසා ජේසුස් වහන්සේ ඔබ වහන්සේගේ ශරීරය සීකරන්න ඔබගේ මරණය සීකරන්න ඔබගේ ලේ වැගිරීම සීකරන්න අපට දීපු කරුණාව අපි ස්තුති කරමින් මේ මොහොතේ බාර වෙනවා ස්වාමින් වහන්සේ ඔබගේ නිර්මල ලේ වලින් මේ අලුත් කිවිසුමේ පංගුකාරයන් කරපු නිසා අපි ඔබට ස්තුති කරනවා මරණය විශ්වාස කරමින් ලේ වැගිරීම විශ්වාස කරමින් ස්වාමින් වහන්සේ අද මේ ස්ථානයේ ඉන්න හැම දරුවෙක්ම ඔබගේ ඒ කිවිසුමට ඇතුළත් වෙච්ච නිසාද අද එය රොටි අනුභව කරන කල මුද්‍රික පානය අනුභව කරන කල ඔවුන්ගේ ශරීර ඔබ වහන්සේ ආශිර්වාද කරමින් ඔවුන්ට හාස්කම් ඔවුන්ගේ ජීවිතයට ඇතුල් කරමින් ඔවුන්ගේ පෞල් නිදහස් කරමින් ස්වාමින් වහන්සේ ඔවුන්ගේ හිතන හැම ආසාවක්ම ඔබ වහන්සේ උන්ට දෙමින් ස්වාමිනී හැමදේම සපයමින් ඔබ වහන්සේ ඔවුන්ගේ පාප වලට සමාව දෙමින් ජීවමාන දෙවියන් වහන්සේ ජයග්‍රහණය දෙමින් ඔබ වහන්සේ ජීවන සුවය උන්ට දෙමින් අධික ලෙස ජීවනය සහ දීර්ඝායස වලින් ඔබ වහන්සේ ආශිර්වාද කරන පිණිස යාඥා කරනවා මගේ හැම පාස්ටර් කෙනෙක්ම ඔබ වහන්සේට බාරයි ඔවුන්ගේ පෞල් බාරයි ඔවුන් ස්වාමින් වහන්සේ තව තවත් ඔබට හොඳින් ස්වාමින් වහන්සේ මුළු හදවතින්ම සේවය කරන්නට ඔබ වහන්සේ උන්ට කරුණාව දුනමැනව මේ මගේ ඉස්සරහා ඉන්න වැඩිමහල්ලන් ඔබයි තෝරාගත්තේ ඔබයි ආලේප කළේ ඔබයි වෙන් කරේ ඔබයි කිව්වේ එයා පළදරන්ට යනවා කියලා ස්වාමිනී කැඳවීමේ ප්‍රකාරයට උන්ට ජීවත් වෙන්න කරුණාව දීලා
එවගේම හැම ඇදහිලි වන්තෙක්ම ඔබට බාර කරනවා ඔවුන්ගේ ජීවිත බාර කරනවා ඔවුන්ගේ පවුල් බාර කරනවා ස්වාමින් වහන්සේ ඔවුන්ගේ අදහස් බාර කරනවා ඔවුන්ගේ සැලසුම් බාර කරනවා ජීවමාන දෙවියන් වහන්සේ අද ඔවුන්ගේ ඔබගේ ජීවිත ඔබට කැප කරද්දී ආස විවර කර ඔවුන්ට ආශිර්වාද කළ මැනව ජේසුස් වහන්සේගේ නිර්මල වූ නාමයෙන් ඉල්ලා සිටිමුව ආමෙන් ආමෙන් හැලෙලූයා රොටි බෙදලා දෙන්න මුද්‍රික පානේ බෙදලා දෙන්න අලුත් අය අහගන්න අලුත් අය අහගන්න ඔබට රොටි ලැබුණාම රොටි කෑල්ල අරගෙන ස්වර්ගයේ වෙතට ඔසවලා දෙවියන් වහන්සේ ස්තුති කියලා අනුභව කරන්න ඊට පස්සේ මුද්‍රික පානය ඔබට පොඩ්ඩක් ලැබෙයි ඒ පො එකත් ඔසවලා ස්තුති ස්වාමිනී කියලා කියලා ඊට පස්සේ අනුභව කරන්න ඒ ඔබ කරන්නේ මොනවද යේසුගේ මරණය සිහි කරනවා ඒ වගේම යේසුගේ ලේ වැගිරීම සිහි කරනවා ඒවා සිහි කරද්දී ඇදහිල්ලක් දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයට ඇතුල් කරනවා දෙවියන් වහන්සේ ඔබ තුල ජීවත් වෙන්නට යනවා ආමෙන් හැලෙලූයා හැලෙලූයා
සුද්ධ යොහාන් 14 වෙනි පරිච්ඡේදයේ 18 දාන් සුද්ධ යොහාන් 14 18යි 19යි හලෙලූයා සභාව අහගන්න සුද්ධ යොහාන් 14 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තිය මේ සභාව ගොඩ නැගිලා තියෙන්නේ මෙන්න මේ වචනයෙන් නුඹලා අනාථව නාරින්නේ මේ නුඹලා වෙතට එමි හලෙලූයා ඒ නිසා තමයි ජේසුස් ක්‍රිස්තුස් මහන්සේ කුරුසයට ගියාට මරණයට ගියාට මළවුන්ගෙන් තුන්වෙනි දා උත්ථාන වෙලා දැන් උන්වහන්සේ ජීවත් වෙනවා ආමෙන් කියන්න හලෙලූයා උන්වහන්සේ කිව්වා නුඹලා අනාථව නාරින්නේ මේ නුඹලා වෙතට නැවත එමි අද කී දෙනෙක් විශ්වාස කරනවද උන්වහන්සේ නැවත එනවා කියලා හලෙලූයා උන්වහන්සේ එන්න යන්නේ ගැලවුම්කාරය හැටියට නෙමෙයි උන්වහන්සේ එන්න යන්නේ ලෝකය විනිශ්චය කරන්නයි හලෙලූයා ජේසුස් වහන්සේව විශ්වාස කරන කෙනා උන්වහන්සේ හා සමග ස්වර්ගයට යන්න යනවා 19 වෙනි වගන්තිය කියනවා තව ස්වල්ප වේලාවකින් ලෝකයා මා තවත් නොදකි නුමුත් නුඹලා මා දකින්න හුය මා ජීවත් වෙන බැවින් නුඹලා ජීවත් වන්න හුය අද් දෙක මොසවන්න ඒකයි අපේ මේ ඇදහිල්ලේ ක්‍රියාව මම ජීවත් වෙන නිසා නුඹලත් ජීවත් වෙන්න යනවා පාපෙන් සුවය ලැබලා නැත්නම් පාපයට සමාව ලැබිලා සාපේ ඉවත් කරගෙන ජයග්‍රහණය ලබාගෙන ඔබ මේ ලෝකේ ජීවත් වෙන්න යන්නේ මම ජීවත් වෙන නිසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මැරිච්ච දෙවි කෙනෙක් නෙමෙයි උන්වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වෙච්ච ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒකයි අපි ගායනා කරේ උත්ථාන වූ දෙවිඳුනි කියලා හලෙලූයා ඔබගේ අත්ප්‍රසන්න නාදයක් දෙන්න දෙවියන් වහන්සේට අපි ඔබ හැම කෙනෙක්ම කිං සිරිවාවල් ජාත්‍යන්තර සභාවෙන් අපි ඔබව ආදරෙන් පිළිගන්නවා අපි ඔබව ආදරෙන් පිළිගන්න ඔබට දෙවියන් වහන්සේ තමයි වැඩියෙන්ම ප්‍රේම කරන්නේ මගේ බයිබලයේ කියනවා උන්වහන්සේ සදාකාලික ප්‍රේමයකින් ඔබට ප්‍රේම කරන්නේ ඔබට ප්‍රශ්න තිබුණත් නැතත් උන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා ඔබ ඔබ උන්වහන්සේට ප්‍රේම කරත් නැතත් උන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා සදාකාලික ප්‍රේමයක් හැමදාම පවතින ප්‍රේමයක් ආමෙන් ඒ නිසා ඔබ මේ සභාවට අද ආපු නිසා ඔබට ස්තුති කරනවා පළවෙනි වරට ආපු අය කරුණා කළ නැගිටින්න අපි ඔබට යාඥා කරන්නට යනවා පළවෙනි වරට මේ සභාවට ආපු අය කරුණා කළ නැගිටින්න දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්නට යනවා දෙවියන් වහන්සේ අපි පාස්ටර් කෙනෙකුට කියන්නට යනවා අපි පාස්ටර් තුෂාරට කියන්නට යනවා ඔබට යාඥා කරන්න කියලා එලිදරව්වේ සහ ප්‍රඥාවේ ආත්මයක් දීලා හැම සිකුරාදාම හැම බදාදාවකම ඇවිල්ලා දෙවියන් වහන්සේගේ වචනයට අහුම්කන් දීලා ඒ දෙවියන් වහන්සේගේ රාජ්‍ය දැනගන්න පිණිස හාලෙලූයා හාලෙලූයා පාදර දෙවි පියාණනි නාස්රි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ උනාමෙන් මේ හැම දරුවෙක්ම ඔබ වහන්සේගේ හස්තයට බාර කරලා යාක්ෂා කරනවා යේසුනි ඔබ වහන්සේගේ අභිමුඛේ තමයි අපේ ප්‍රීතිය සම්පූර්ණ වෙන්නේ කියලා ඔබ වහන්සේගේ වචනේ කිව්වා මේ දරුවන්ගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ඔබ වහන්සේ අද එළිදරව් වෙච්ච නිසා ස්තුතියි දේවදාසයාගේ මුඛයෙන් පිට වෙච්ච හැම වචනයක් තුලින්ම මේ දරුවන්ට ඔබ වහන්සේ නව ජීවනයක් දීපු නිසා ස්තුතියි කියනවා යේසුනි ඔබ වහන්සේගේ අභිමුඛේ හැමදාම රැඳෙන්න ඔබ වහන්සේගේ දකුණ ධර්මිෂ්ඨ දකුණතින් මේ දරුවන් ඔසවන්ට කියලා යාක්ෂා කරනවා ජේසුනි ඔබ වහන්සේගේ නිර්මල ලේවලින් හැම දරුවෙකම වසා ගන්නට කියලා යාක්ෂා කරන අතරම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දිනෙන් දිනම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ප්‍රඥාවෙන් පෝෂණය කරමින් ඔබ වහන්සේට ගෞරව ලැබෙන පිණිස ඔබ වහන්සේට සාක්ෂියක් පිණිස මේ දරුවන් ආශිර්වාද කරපු නිසා ස්තුති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ නාමයෙන් හාලෙලූයා ඔබ කර්මා කර වාඩි වෙන්න ඔබට ලැබෙන්න ඇති ඔබගේ දුරකථන අංකය අපට දෙන්න ප්‍රවාහන සේවාවන් තියෙනවා ඔබට නොමිලේ ඔබට මේ ස්ථානෙට ඩුබායි වල ඕනෑම තැනක ඉඳලා ඔබට ෂාජා නැත්නම් UAE එක්සත් එමිරේට් රාජ්‍යයේ ඕනෑම තැනක ඉඳලා ඔබට නොමිලේ මේ සභාවට එන්න අපි ඔබට පාසුකම් දෙන්න යනවා ප්‍රවාහන පාසුකම් ඒ නිසා කරුණා කරලා ඔබගේ ටෙලිෆෝන් නම්බර් එක අපිට ලැබෙන්න සලස්වන්න අපි දැන් දෙවියන් වහන්සේගේ මන්දිරයට ගෙන ආපු දේ එකතු කරන්නට යනවා දෙවියන් වහන්සේගේ මන්දිරයට ගෙන ආපු දේ දැන් එකතු කරමු සභාව ඔබගේ මුදල් පසුම්බි වලින් මේ මුදල් ගන්න බයිබලයේ කියන ඔබගේ මුල් ඵල බයිබලයේ කියන ඔබගේ දසෙන් කොටස බයිබලයේ කියන ඔබගේ ඒ උතු සියල්ල දෙවියන් වහන්සේට දෙන්න කියලා අපි දෙවියන් වහන්සේට සතුටු සිතින් දෙමු බයිබලයේ සඳහන් වෙන්නේ දෙවනි කොරින්තියේ 9 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තියේ සතුටු සිතින් දෙන්නාට උන්වහන්සේ ඔඩොක්කුවට පෙරපමින් උන්වහන්සේ දෙන්නට යනවා ලූක් 6 වෙනි පරිච්ඡේදයේ 36 හැටියට ස්වර්ගයේ විවර කර උන්වහන්සේ දෙන්නට යනවා හැම අනුග්‍රහයකින්ම දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතය පුරවන්නට යනවා ස්වර්ගීය දොරවල් උන්වහන්සේ අරින්ට යනවා උන්වහන්සේ කිව්වා මාව පරීක්ෂා කරලා බලන්න කියලා මේවා මට දීලා බලන්න කියලා දෙවියන් වහන්සේ කිව්වා ඒ වගේම දාවිත් කිව්වා මම
යන්නේ නැහැ මගේ නිවසට මම තාත්තගේ නිවසට යන්නේ නැහැ මම පඳුරක් ගෙනියන්න නැතුව මම පඳුරක් අරගෙන තමයි මම යන්නේ කියලා ඒ නිසා කරුණාකර ඔබ එනකොට පඳුරක් අරගෙන එන්න පඳුර කියලා කියන්නේ දෙවියන් වහන්සේ හිඟන්නේක් නෙමෙයි කරුණා කළ දෙවියන් වහන්සේට ඔය විසකරන කාසි දෙන්න එපා දෙවියන් වහන්සේට දෙන්නේ ඔබගේ ජීවිතයට වටිනා දෙයක් ඔබ දෙන්න ජීවිතයට වටින් නැති දෙයක් නම් දාන්න එපා ඒක ඒකයි ඔබට උගන්වන්නේ දෙවියන් වහන්සේට ගෞරව කරන්න තමයි ඔබට මේ උගන්වන්නේ දෙවියන් වහන්සේට මොදල් නැතුවට නෙමෙයි ආ දෙවියන් වහන්සේ ඔබට උගන්වන්නේ දෙවියන් වහන්සේට ගෞරව කරන්න කොහොමද කියලා දෙවියන් වහන්සේට ගෞරව කරන්නේ දෙවියන් වහන්සේ තමයි මට සපයන්නේ දෙවියන් වහන්සේ තමයි මට සපයන්නේ උන්වහන්සේගේ ආශිර්වාදය තමයි නැත්නම් මට මේ වගේ රැකියාවක් නැහැ නැත්නම් මට මේ වගේ ඉපීමක් නැහැ නැත්නම් මට මේ වගේ පවුලක් නැහැ ඉතින් ඔබ සූතිවන්ත හදවතකින් ඔබ දෙන්නේ මෙන්න ස්වාමින් වහන්සේ ඔබයි මට දෙන්නේ මෙන්න එකෙන් කොටසක් ඔබ වහන්සේට කියලා දීපුවම තමයි ඔබගේ ජීවිතය දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නේ අපි ආඥා කරමු අපට මහත්සේ ප්‍රේම කරන දෙවි පියාණනි ඔබට අනේක වාරයක් ස්තුති කරමින් ස්වාමින් වහන්සේ මෙන්න අපේ කොටස ඔබ වහන්සේ බාරගත් මැනව මේක අපේ নমස්කාරයයි ස්වාමින් වහන්සේ අපේ හිස නමලා අපේ දණින් දණිස්ස නමලා අපි ඔබ වහන්සේට මේ බාර කරන්නේ ඔබ වහන්සේගේ වචනය සලකුණු සහ හාස්කම් වලින් මේ හැම දරුවෙක්ගේම ජීවිතවල ස්ථිර කළ මැනව ස්පර්ශ කළ මැනව ජේසුස් වහන්සේගේ නාමයෙන් මම කතා කළ ඔබගේ වචනය ඔවුන්ගේ ජීවිතවල ස්වාමිනි සලකුණු සහ හාස්කම් වලින් ස්ථිර කළ මැනව ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ආමෙන් හාලෙලූයා අපි නිවේදන වලට අහුම්කන් දෙමු නිවේදන වලට අහුම්කන් දෙමු විශේෂ නිවේදන මේ සිකුරාදා සේවය ඇරෙන්නට සිංහල භාෂාවෙන් තියෙන අනිත් සේවය තමයි බදාදා රාත්‍රියේ ශුද්ධාත්ම පාසල ශුද්ධාත්ම පාසලේ දැන් අපි උගන්වන්නේ ශුද්ධාත්ම දීමනා හොඳට අහගන්න දේශකයන් හැම දේශකයෙක්ගේම මූණ මන් දකින්න කැමතියි හැම දේශකයෙක්ගේම මූණ දකින්න මං කැමතියි ශුද්ධාත්ම දීමනා නැතුව ඔබට දේශනා කරන්න බෑ ශුද්ධාත්ම දීමනා නැතුව ඔබට සේවය කරන්න බෑ ඒ නිසා කරුණා කරලා ඇවිල්ලා ඉගෙන ගන්න ඔබ මගෙන් ඉගෙන ගන්න නැත්නම් ඔබ කොහෙන්වත් ඉගෙන ගන්න නෑ ඒ නිසා කරුණා කරලා ඇවිල්ලා ඉගෙන ගන්න පාස්ටර්ලා හැම කෙනෙක්ම එනවා පුළුවන් හැම වෙලාවකම නමුත් ඔබත් එන්න ඕන හැම දේශකයෙක්ම ඇවිල්ලා මට මූණ පෙන්නලා යන්න ආ ඒ වගේම ඇදහිලිවන්තයන් ඔබට සූතිය ඔබ එන නිසා කරුණාකර පැමිණෙන්න ඔබ ශාලාව පුරවන්න දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි ආමෙන් හාලෙලූයා ඒ වගේම අපි හෙට දවසේ සෙනසුරාදා උදෑසන 10 මාර්ට අපි දේව සේවකයන්ගේ වැඩමුළුවක් තියෙනවා වැඩ සමුළුවක් තියෙනවා අපිට ඕන හෙට ඉඳලා අපි මේට වඩා හොඳ සේවයක් කරන්නට අපි කටයුතු කරන්න යනවා ඒ නිසා හැම කෙනෙක්ම අනුකම්පාවේ සේවයක් නැත්නම් කඳුළු පිස දමන සේවයක් අපි හෙට ඉඳලා කරන්නට යනවා ඒ නිසා ඒ කැමැත්ත තියෙන අය කරුණා කරලා 10 මාර්ට පැමිණෙන්න එහා පැත්තේ හෝල් එකට සභාපාලකවරුන් එන්න ඕන දේශකයන් එන්න ඕන නවකයන්ගේ සේවය කරන අය එන්න ඕන යාඥා කණ්ඩායම එන්න ඕන යාඥා ශෛලවල ඉන්න අය එන්න ඕන නායකයන් එන්න ඕන ඔබගේ ඒ කණ්ඩායම් වල නම් ඔක්කොම අරගෙන එන්න ඕන ටෙලිෆෝන් නම්බර් අරගෙන එන්න ඕන රාත්‍රී භෝජනයට බෙදෙන හැම කෙනෙක්ම එන්න ඕන සම්මාදම් බෙදෙන හැම කෙනෙක්ම එන්න ඕන ප්‍රවාහන සේවය කරන හැම කෙනෙක්ම එන්න ඕන කෝරක එන්න ඕන ඒ හැම සේවයක්ම කරන එක්කෙනෙක් එන්න ඕන දැන් ඔබ කියයි අනේ පාස්ට අපිට බෑ හෙට වැඩ කමක් නැහැ ඔබට වැඩ නම් හෙට එන්න එපා නිවාඩු දාලා එන්න එපා හෙට වැඩ නම් වැඩ කරන්න කමක් නැහැ මං ඒ විදිහට මම කටයුතු කරන්නම් හැබැයි හෙට වැඩ නම් විතරයි ඔබ බැරි වෙලාවත් ගෙදර හිටියොත් වැඩ නැතුව මට ඔබගේ සේවය නවත්තන්න වෙනවා මට ඔබගේ සේවය නවත්තන්න වෙනවා ඒක නිසා කරුණා කරලා ටැක්සිය හරි හෙට එන්න සේවය කරන්න ඉගෙන ගන්න මාත් එක්ක සේවය කරන්න මේක හවුල් සේවයක් කියලා තේරුම් ගන්න මට මේක තනියෙන් කරන්න බෑ කියලා තේරුම් ගන්න මේක දේව රාජ්‍යය කියලා තේරුම් ගන්න මේක එක ශරීරයක් කියලා තේරුම් ගන්න ඔබ ඒක තේරුම් ගත්තොත් විතරයි ඔබ හරියට සේවය කරන්න යන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ ඒ නිසා ඔබගේ තියෙන දැවෙන ප්‍රශ්න ඔක්කොම අරගෙන එන්න මම මේ හැම ප්‍රශ්නයකටම ඔබට විසඳුම දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙන් ඔබට දෙන්නට යනවා ඒ නිසා ඔබගේ හැම ප්‍රශ්නයක්ම අරගෙන ඔබගේ ප්‍රවාහන ප්‍රශ්න වෙන්න පුළුවන් ඔබගේ ඛණ්ඩ නැති ප්‍රශ්න වෙන්න පුළුවන් ඔබගේ සේවය කරන ප්‍රශ්න වෙන්න පුළුවන් ඔබගේ රෝබ්සල ප්‍රශ්න වෙන්න පුළුවන් ඔබ ඕනෑම ප්‍රශ්නයක් අරගෙන එන්න අපි මේ වැඩ කරන අය සේවය කරන අය අපි එකට සේවය කරමු ඇහෙනවද ආමෙන් කියන්න හාලෙලූයා එතකොට අපි උස්වැටකේ යාවේ අපේ ළමා නිවාසයට ඒ ආධාරයක් පිණිස අපි කෑම ගේනවා බත් ගේනවා ඒ රෝල්ස් ගේනවා මාළුපාන් ගේනවා ඒව කරුණා කළා ඒව අපි අලෙවි කරන ලබන ඔතන ඒ නිසා ඒව ගන්න සල්ලි දීලා දෙවියන් වහන්සේට
සුති වේවා ජල බෞතිස්මය ඊළඟ ජල බෞතිස්මය මේ මාසේ 31 වෙනිදා කරුණාකරලා ඔබට ඒකට සහභාගි වෙන කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා ඔබගේ අත ඉස්සුවොත් අපිට පුළුවන් ඔබට CD එකක් දෙන්න බෞතිස්ම CD එකක් දෙන්න ඒක CD එක නොමිලේ ඔබට ඒකට අහුම්කම් දෙන්න මෙයාට දෙන්න CD CD එකකට අහුම්කම් දෙන්න ඔබ දැන් ගැළවීම ලැබුවා ගැළවීම ලැබුවාට පස්සේ ඔබ කරෙන්ට ඕන වතුර බෞතිස්මයට අනේකයි ඒ වතුර බෞතිස්මයට යන්න ඔබ දැනගන්න ඕන ඔබ ඉගෙන ගන්න ඕන ඔබ බයිබල් පන්ති එන්නේ නැත්නම් කරුණාකරලා ඔබ මේ CD එකට අහුම්කම් දෙන්න එතකොට ඔබට පුළුවන් ඒ බෞතිස්මයට සහභාගි වෙන්න හරි ඊළඟ නිවේදන වලට යන්න ඉස්සෙල්ලා ගියස්වානේ මේ ස්ථානයේ ගැළවීම ලැබුවා මම හිතනවා 23 දෙනෙක් එතකොට ගැළවීම ලැබුවා ඒ හැම කෙනෙකුටම අපිට බයිබලයක් දෙන්න පුළුවන් වුණා ඊට පස්සේ අපි ආයෙත් බයිබල් බෙදන්න පටන් ගත්තා 30ක් තිබිච්ච නිසා ඊට පස්සේ බයිබල් මදි වුණා ඊට පස්සේ මම ඔබට කිව්වා ඔබගේ නම දෙන්න කියලා අද බයිබලයක් මම ගේනවා කියලා ගියස්වානේ නම් දීපු අය විතරක් නම් 19ක් හම්බුණා මට එහෙම නේද දෙවියන් වහන්සේට ස්තුති කරමින් අපි බයිබලයට හොඳට අහගන්න බයිබලයට අපි ඩිරාම් 34ක් වියදම් කරනවා ඔබට නොමිලේ දුන්නට අපි ඩිරාම් 34ක් වියදම් කරනවා ඒ ඩිරාම් 34ක් වියදම් කරනවා කියලා මං ගියසමානේ කියපු ගමන් ඔයා දන්නවද මට කී දෙනෙක් සල්ලි දුන්නද කියලා මට 6 දෙනෙක් සල්ලි දුන්නා ඒ නිසා තමයි අද මට මේ බයිබල් දෙන්න ආයි පුළුවන් වුණේ ආමෙන් අපි හොඳ අත්ප්‍රසන්න නාදයක් දෙමු මේ බයිබල් දෙන්නට එක්කෙනෙක් 1050ක්ම දුන්නා එකපාරම තව එක්කෙනෙක් 300ක් දුන්නා තව එක්කෙනෙක් 100ක් දුන්නා තව එක්කෙනෙක් 200ක් දුන්නා කොමාරි 6 දෙනෙක් දුන්නා මගේ සාක්කුවට පාස්තමේක බයිබල් වලට ගන්න දෙවියන් වහන්සේට ස්තුති වේවා ආමෙන් එයා දන්නවා දෙවියන් වහන්සේගේ වචනේ කොයිතරම් බලයක් තියනවද කියලා එයා දන්නවා දෙවියන් වහන්සේගේ වචනය බලවත් කියලා ආමෙන් අපි වචනයෙන් තමයි ඒ ඇදහිල්ල වැඩි කරගන්න යන්නේ ඒ නිසා දෙවියන් වහන්සේට ස්තුති කරනවා ඒ ඔබ බයිබල් ගන්න ආපු අයට ඔක නීතියක් කරගන්න එපා සදා නීතියක් කරගන්න එපා තව 5 දිනක් එන්න තව 5 දිනක් විතරක් එන්න බයිබල් නැති අය අයියෝ මේක බෑ කරන්න 25 ගෙනාවේ ඉතින් 19 ඉල්ලුවේ 18 ඉල්ලුවේ 25ක්ම ගෙනාවා මොකද විකුණනද බයිබල් හා ඕගොල්ලෝ අරගෙන විකුණනද නෑනේ දෙවියන් වහන්සේට ස්තුති වේවා හලෙලූයා හොඳට අහගන්න පුරුෂ සමුලුව ඔක්තෝබර් 18 වෙනිදා ඒක නිසා කරුණා කළා ලියාපදිංචි වෙච්ච අය ඔබට ස්තුති තාමත් ලියාපදිංචි වෙලා නැත්නම් පිරිමි අය පාසල්ලා කරුණා කළා ඔබගේ නම් දෙන්න මුදල් දෙන්න ඩිරම් 25යි ඩිරම් 25 නැත්නම් කමක් නෑ මන් දෙන්නම් හැබැයි ඔයාගේ නම දෙන්න. ඔයාගේ නම දෙන්න අපි මේ පුරුෂ සමුලට සහභාගි වෙන්න ඕන. පාස්ටර් ජෙරෝම් එනවා, පාස්ටර් ඇලන් ඩේවිස් එනවා, පාස්ටර් දිල් කුමා එනවා. ඒ නිසා හොඳ සමුලක් තියෙන්න යනවා ඔක්තෝබර් 18 වෙනිදා සෙනසුරාදා. හාලෙලූයා. නත්තල් වැඩසටහන් වල CD තියෙනවා. ඒ දේශනා වල CD තියෙනවා, බයිබල් පන්ති වල CD තියෙනවා. ඒ වගේම ඒවා ඔක්කොම ළමා නිවාසයට උදව්වක් හැටියට තමයි ඒවා කරන්නේ. ඒ නිසා කරුණා කළා ඔබගේ ඒ උදව් නිසා අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා. හාස්කමේ මොහොත ශ්‍රීනාලිකාවේ හැන්දෑවේ 6:00 තිරගත වෙනවා. කරුණා කළා යාඥා කරන්න, සංගීත කණ්ඩායම වෙනුවෙන් යාඥා කරන්න, ගීතිකා කණ්ඩායම වෙනුවෙන් යාඥා කරන්න, මං වෙනුවෙන් යාඥා කරන්න, සභාව වෙනුවෙන් යාඥා කරන්න, ජූඩ් වෙනුවෙන්, බාලු වෙනුවෙන් යාඥා කරන්න. ඒ අය මාන්සි වෙලා සේවය කරනවා දෙවියන් වහන්සේට ගෞරවය ලැබෙන පිණිස. ආමෙන්. ඒ වගේම සජීවීව ඔබට බලන්න පුළුවන් වෙනවා YouTube එකේ. ඒ වගේම ඔබට බලන්න පුළුවන් වෙනවා Leader in Touch එකේ. ඒ වගේම ඔබට බලන්න පුළුවන් වෙනවා Ustream එකේ. කරුණාකරලා ඔබ දන්නේ නැත්නම් ලියා ගන්න මේ URL එක ලියා ගන්න. ඒවා ලියා ගත්තාම ඒ විදියට ඔබට බ්‍රවුසර් එකට දාපුවම
ඔබට මේ සේවය ඔබගේ යාළුවන්ට ලංකාවේ ඉඳලා හරි වෙන පිටරටක ඉඳලා හරි මේ වෙලාවට ඒ සජීවීව මේ එක දේ බලා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ කිවුරුණාට පස්සේ ඔබට YouTube එකේ බලන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔබට Facebook එකේ අපේ page එකක් තියෙනවා. Facebook එකේ තියෙනවා Kings Revival සභාවේ සිංහල Facebook එකක්. ඔබ එතනට like දාන්න පුළුවන්. OIC මාත්‍යටත් පුළුවන් ඕන like එකක් දාන්න. පස්සේ කියලා දෙන්න. ප්‍රවාහන සේවාවල ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා පාස්ටර් සිඩ්නිට හරි සහෝදර ජෙරමිට හරි සම්පත්ත හරි කියලා ඔබගේ ප්‍රවාහන සේවාවල කටයුතු හරි ගස්ස ගන්න දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි පොඩක් ඉන්න. කාට හරි බස් නැත්නම් ඔබ ඉන්න ස්ථානයේ ඉඳලා ඔබ ලැජ්ජ වෙන්න එපා. මම ඔබට ටැක්සි ෆෙයාර් දෙන්නම්. මම ඔබට ටැක්සි එකේ එන්න දෙන්නම් සල්ලි. ඔබ මගෙන් මුදල් ගන්න ලැජ්ජ වෙන්න එපා. ආ ඔබ එන්න දෙන්නේ තුන් හතර දිනක් වුණාට පස්සේ අපිට බස් එකක් ඔබට දාන්න පුළුවන්. එතකන් ඔබ ටැක්සි එන්න මම ඔබට සල්ලි දෙන්නම්. ඔබ එතකන් ඔබ ඔබට බස් එකක් නැත්නම් ඔබ ඉන්න තැන ඉඳලා බස් එකක් නැත්නම් ටැක්සි ඇවිල්ලා කියන්න අපිට මෙච්චරක් ගියා ටැක්සියට. මම දෙන්නම් ටැක්සි සල්ලි. මම දෙන්නම් ටැක්සි සල්ලි. ඔබ ටැක්සි සල්ලි මම දෙන්නම්. ඊට පස්සේ ඔබ එන්න. ඊට පස්සේ හතර පහ දිනක් ඔබ වර්ධනය වුණාට පස්සේ ඊට පස්සේ අපි ඔබට පොඩි බස් එකක් දාන්නම්. සීට් 15 එකක් දාන්නම්. එතකොට ඔයාට ගෙවන්න අවශ්‍ය නැහැ. ඒ නිසා දැන්ට ලැජ්ජ වෙන්න එපා සල්ලි ගන්න. සමහර අය ලැජ්ජ වෙන්න සල්ලි ගන්න ලැජ්ජ නිසා එන්නේ නැහැ කියලා ආරංචි. සිකුරාද සේවයටයි බදාද සේවයටයි කරුණාකර ලැජ්ජ නැතුව එන්න. අපි දෙන්නම් සල්ලි. සල්ලි නෙමේ ප්‍රශ්නේ. අපිට ඕනේ ඔබ වර්ධනය වෙන්න. අපිට ඕනේ ඔබ දෙවියන් වහන්සේත් එක්ක හොඳ සම්බන්ධතාවයක් ඇති කරගෙන හොඳ ගමනක් යන්න. හොඳ ක්‍රිස්තියානිකාරයෙක් වෙන්නයි අපිට ඕනේ. ආ ඔබට රස්සාවක් නැත්නම් කරුණාකරලා පාස්ටර් බාලසූරිය ගාවට එන්න. පාස්ටර් බාලසූරිය ගාව හොඳ වේකන්සීස් තියෙනවා. hina වෙනවා. ඕන තරම් වේකන්සීස් තියෙනවා. දෙවියන් වහන්සේ ගාව ඕන තරම් වේකන්සීස් තියෙනවා. කියන්න බලන්න ළඟින් ඉන්නකෙනාට දෙවියන් වහන්සේ ගාව ඕන තරම් වේකන්සීස් තියෙනවා. ස්වර්ග රාජ්‍යයේ ඕන තරම් වේකන්සීස් තියෙනවා. බයනදෝ සුද්ධ යෝහන් 3:16 කියන වේකන්සීස් තියෙනවා ඕන තරම්. ආමෙන්. ලංකාවට කවුරු හරි පිටත් වෙලා යන කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා නැගිටින්න අපි ඔබට යාඥා කරන්නට යනවා. යාඥා ඉල්ලීම් ගේන්න පුතා ඉක්මනට. පාස්ටර් බාලසූරිය යාඥා කරන්න එක දරුවෙක් විතර නැගිටලා ඉන්නවා ලංකාවට යන්න. ඔබ නිවාඩුවට යනවා කියලා අපි හිතනවා. නිවාඩුවට නෙමෙයි නම් ඔබ අපිව දාලා යනවා නම් කරුණාකරලා ඒ කාඩ් එක අරගෙන යන්න. ස්වාමිනී අපි ඔබ වහන්සේට බාර කරනවා ඒ ලංකාවට යන දරු දැරියෝ ස්වාමිනී. ඔබ වහන්සේගේ නිර්මල දෑසර බාර කරනවා. ස්වාමිනී ඔවුන්ගේ ගමන ස්වාමිනී ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. ඔවුන් ලංකාවට නිරුපල් ගොස් ස්වාමිනී නිරුපද්දිත ඔබ වහන්සේ ගෙනාපු නිසා ස්තුති කරනවා. පියාණනි ඔවුන්ගේ ලංකාව ගමනදී ස්වාමිනී ඔබ වහන්සේ ඔවුන්ව ස්වාමිනී පාවිච්චි කරමින් ඔබ වහන්සේ වගේ ජීවත් වෙන්න ස්වාමිනී අනික් අයත් ඔබ වහන්සේ වගේ දැනගන්න ස්වාමිනී අනික් අයත් ඔබ වහන්සේ තුලට එන ක්‍රමයට ස්වාමිනී ඔවුන්ගේ කතාව ඔවුන්ගේ විලාසිතාව හැම දෙයක්ම වෙනස් වෙන නිසා ස්තුති කරනවා. පියාණනි ඔවුන් ආරක්ෂා කරන මැනව ඔවුන්ට ඔවුන් ආරක්ෂාවෙන් රැගෙන එන මැනව නාසරතේ යේසුස් වහන්සේගේ අති උතුම් නිර්මල වූ නාමයේ. හලෙලූයා. යාඥා ඉල්ලීම් බර වෙනවා එන්නේ. ඒ කියන්නේ ඔබගේ ඇදහිල්ල වැඩි වෙනවා එන්නේ. ආමෙන්. හලෙලූයා. ලැජ්ජ නැතුව ලියන්න. ලියනකොටම ඔබට පිළිතුරු ලැබෙනවා දෙවියන් වහන්සේගෙන්. ගීතවලිය 91 15 කියන උන්වහන්සේ ඔබ විපත්ති දවසේදී මට යාඥා කරන්න කියලා. අත්යොමු කරන්න. අත්යොමු කරන්න මේ ඉල්ලීම් වලට. පියාණනි ඔබට අනේක වාරයක් ස්තුති. ඔබ විශ්වාසවන්තු දෙවියන් වහන්සේ නිසා ස්වාමිනී ඔබ කල්වරි කුරුසේදී මේ හැම ජයග්‍රහණයක්ම මේ හැම කෙනෙකුටම දුන්නා. ඔබගේ නම මහා උත්තම පූජක ජේසුස් වහන්සේ. ඔබ හෙබ්‍රෙව් 7:24 හැටියට නිරතුරුම ඔබ අපිට මැදිහත්කාරකම් කරනවා. ඔබ ජීවත් වෙන නිසා ඔබ නිරතුරුම මැදිහත්කාරකම් කරනවා. ඔබ පරණ ගිවිසුමේ පූජකයන් වගේ නෙමෙයි. පරණ ගිවිසුමේ පූජකයන් මැරුණා. නමුත් ඔබ මැරුණට ඔබ නැවත ජීවත් වෙනවා. ඔබ ජීවත් වෙවි අපිට මැදිහත්කාරකම් කරනවා. ජීවමාන දෙවියන් වහන්සේ මේ හැම යාඥා ඉල්ලීමක්ම ඔබ දෙවියන් වහන්සේගේ පාද පාමුල තැබුව නිසා අපි ඔබට ස්තුති කරනවා. ඔබ අපිට මැදිහත්කාරකම් කරමින් මේවට පිළිතුරු ඔබ වහන්සේ දුන් නිසා, සුවය දුන් නිසා, සැපීම දුන් නිසා, ස්වාමින් වහන්සේ ඒ ආශිර්වාදය දුන් නිසා, ජයග්‍රහණය දුන් නිසා, හාස්කම දුන් නිසා ඔබට අනේක වාරයක් ස්තුති කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හලෙලූයා. විනාඩි 5කට ඔබ වීඩියෝ එකක් තියෙනවා බලන්න. විනාඩි 5ක වීඩියෝ එකක් තියෙනවා බලන්න. මට මේක පෙන්වන්න බැරුව ගියා. අපි මාදම්පේ ඒ කරපු සේවය මාදම්පේ කරපු සේවය මට පොඩ්ඩක් පෙන්වන්නට ඕන. අපි ගෙදර යන්න ඉස්සෙල්ලා ඒක නිසා ඔබ කරුණාකර දැන් නිශ්ශබ්දව ඉඳලා ඒකට අහුම්කම් දෙන්න. දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඒ මාදම්පේ දෙවියන් වහන්සේ කරපු හාස්කම් නිසා. තප්පරයක් යනවා තව. ආ එතකම් මම මේ සාක්ෂියක් කියන්නම්. එතකම් මට ගිය සමානේ හම්බෙච්ච සාක්ෂියක් කියන්නම්. සාක්ෂි දෙකක් තිබුණා.
හොඳ සාක්ෂි දෙකක් තිබුණා හැබැයි පව් මට ඒ අයට එදාම කාගේද බර්ත්ඩේ එක යසුමානි මට දීලා තියෙන යාගේ බර්ත්ඩේ එක නමුත් මං හිතන රොෂාන්ද කොහෙද මගේ පුතාගේ අද උපන්දිනය කියලා තිබුණා යොහාන් යොහාන්ගේ පුතා දමයන්ති සහ ප්‍රියන්ත දමයන්ති සහ ප්‍රියන්ත යසුමානි ඔබ දුන්නේ කරුණාකරලා නැගිටිනවා මං කියන්නම් මේ යාක් මේ සාක්ෂිය ඔ කියනවා මගේ දැස ජේසුව දැක ගන්න මගේ වචන ජේසුව පස්සසන්න मगे देवींट मम प्रथम श्रुति करना मे स्वभाव टवीत मम मगे स्वाम पुरुषात देखा गतौना ये अत्रे एक सत्या मगे अरिये नह एक सत्या मगे अरिये नह वचने पिपासे निशा एवगे मापी साउंदा हेम बदादा सिकुरादा दिव्यान महस के हेम देखटम सहभागी वेमीन अपे जीवित आशीर्वाद लभण हेम मोहतकमापी विश्वासकरण्य वचने आई यम यम प्रश्न आवत् ए श्यल पालने करण्य मगे बाइबले तिबिन जीवमान वचने ඒ වගේම හැම බදාදා බයිබල් පාඩමකට කියා දෙන අපේ ආත්මික පියාගේ මුකෙන් පිටවෙන හැම වචනයක්ම මම මගේ ස්වාමි පුරුෂයාත් අහලා ජීවිතයට අදාළ කරගනිමින් ජීවිතයේ ගැඹුරම තැන තබාගෙන වචනය අනුව ආත්මික ගමන යනවා කියලා කියනවා ඊට පස්සේ කියනවා ජීවිතයේ සෝරි ඒ අතරේ පීඩාවල් ආවත් අපි බය නැහැ වචනය අපේ හදවතේ තිබෙන නිසා මගේ පුතා යොහාන් පස් වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් නිසා අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා කියලා කියන මේ ස්වභාව තුළ අපිව හිස කොට තබා තිබෙනවා අපිට බලාපොරොත්තු ඇති කළා මගේ දෙවියන් වහන්සේට අපි දෙදෙනා යාඥා කරන හැම මොහොතකම අන් අය වෙනුවෙන් යාඥා කරන්නේ මගේ ජේසු කොයිතරම් බලවත්ද කිව්වොත් මගේ ප්‍රශ්න වලට පිළිතුරු ඉබේම ලැබෙනවා ඒ වගේම මම කොටි කෝටි වාරයක් මගේ දෙවිඳුන්ට ස්තුති කරනවා ලෝකයෙන් මගේ දරු දෙදෙනා තෝරාගෙන දෙවියන්ට සේවය කරන්න කුඩා කාලයේදීම වචනය අනුව ඉදිරියට ගෙන යන්න නිසා ස්තුති කරනවා මේ සෑම දෙයක්ම කළේ මගේ ජීවමාන දෙවිඳුන් මගේ හදවතින්ම ස්තුති කරනවා මගේ පුතාගේ අද උපන්දිනය නිසා යොහන් වෙනුවෙන් යාඥා කරන්න කියලා තියෙනවා ගිසුමානි මේක හම්බුනේ ඉතින් යොහන්ට අපි දීර්ඝායුෂ පතනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් කියන්න හාලෙලූයා තව සයක්සක් තියෙනවා ගිසුමානි හම්බෙච්ච එකක් නෑනේ මේක මේ සුමානි හම්බෙච්ච එකක් ඒක ගිසුමානි හම්බෙච්ච එක තියෙනවා කියනවා ජීවමාන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා මගේ සෝරි මම නම කියන්නම් ඉස්සෙල්ලා නම ස්වාණි මං හිතන්නේ ස්වාණි නැගිටින්න පොඩක් ආ ඔයගේ මගේ පුතාගේ මුදල් පසුම්බිය සමග මේ රටට අවශ්‍ය සියලු ලියකියවිලි සහිතව ලැප්ටොප් එකද යම් කිසි පුද්ගලයෙකු විසින් දැනට සති 3කට කලින් හොරකම් කරලා ඒ අතර ලැප්ටොප් එකේ තිබුණු සියලුම තොරතුරු මගේ පුතාගේ රැකියාව කරන ස්ථානයේ පෞද්ගලික තොරතුරු වන අතර ඒ සියල්ල එහි ඇතුළත් කර තිබුණු අතර එය නැතිවීමත් සමග පුතා කැළඹුණා. නමුත් මං කිව්වා බය වෙන්න එපා පුතා දෙවියන් වහන්සේ නොදැන කිසිම දෙයක් වෙන්නේ නැහැ. සෑම විපත්තියකින්ම අපව බේර ගන්නවා කියලා. විශ්වාසයෙන් ඉන්න කියලා. ඒ අතරම මම අවට සිටි පුද්ගලයන්ට කිව්වා ඔයාගේ දෙවියන් වහන්සේට සියල්ල කරන්න පුළුවන්. සෝරි අවට සිටි පුද්ගලයෝ කිව්වලු ඔයාගේ දෙවියන් වහන්සේට සියල්ල කරන්න පුළුවන් නම් පුතාගේ ලැප්ටොප් එක හොයලා දෙන්න කියන්නේ කියලා. ඒ කිව් දේවල් වලට මං සැලුනේ නැහැ. මං දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරා. ඒ දේවල් කිව් පුද්ගලයන් වෙනුවෙන් යාඥා කළා. පියාණනි මොවුන්ට කමා කරන්න කියලා. මේ සියලු දේ සිද්ධ වෙද්දී මුලින්ම මුදල් පසුම්බිය සමග මේ රටට අවශ්‍ය සියලු ලියකියවිලි සම්භව වුණා. ඒ අතරට අප දිගටම යාඥා කරමින් සුති දෙමින් සිටියා. अभी दिगटम याज्ञा करमें श्रुति देमीन सिटिया देवनिदा अक्टोबर एनाम ईय दिन मगे पुता कॉल कर लकीुआ अम्मा सी आई डी कैंग कॉल कर लकीुआ होरकम करबु लैपटॉप वगैया थम्बेला तीयनवा अभी बलंड कियला देवियन वहां से श्रुति वेवा पुता घीम बल लकीुआ अम्मा मगे लैपटॉप इतना तीयनवा कियला मगे हितर लोकु सतुरक दैनुना मम्मे वेलावे देवियन वहां से श्रुति कला उन वहां से कल महादे निशा ए गीतावली असुआ ए हते परदि मगे विपत्ति दवसे दी ओब मट या ඔබට ආඥා කරන්නෙමි මක් නිසාද ඔබ මට උත්තර දෙනසේක කියලා මේ සියලුම ගෞරවය මහවැය ප්‍රශංසාව ස්තුතිය අපගේ ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට වේවා හොඳ ආත්පල සන්නාදයක් දෙන්න හොඳ ආත්පල සන්නාදයක් දෙන්න දෙවියන් වහන්සේට ස්තුති වේවා හරිද තුතා නැද්ද තව ඕනද හරි තව සාක්ෂියක් තියෙනවා මේක සෝමා ජයසුන්දර ලියපු සාක්ෂිය ඈ කියනවා පාස්ටර් මම මගේ පියාණන්ට අනේක වාරයක් ස්තුති කරනවා මගේද මගේ පවුලේ සියලුම දෙනා කර මහත් හාස්කම් නිසා පාස්ටර් මම බදාදා දින බයිබල් පාඩමට එන්නට ආසාව තිබුණත් වැඩ අධිකකම නිසා ඒ දින සමහර දිනවල පැමිණීමට නොහැකි වෙනවා මේ බදාදා දවසේ පුදුම දෙයක් සිදු වුණා
ඒ දින මගේ මැඩම් යන්න එපා කියලා තිබුණා ඒත් මට බයිබල් පාඩමට එන්න අවශ්‍යම සැලසුණා අවශ්‍යතාවය සැලසුණා ඒත් අපි දෙන්න අතර තියා තිබුණේ ඉන්න විට බදාදා දින නොයන ලෙසටයි ඒ අනුව මම නිහඬව යාඥාවෙන් දවස් දෙවියන්ට බාර දීලා හිටියා හවස් වෙද්දී මට මැඩම් කිව්වා චර්ච් යන්න කියලා ඒත් එයා මා මගේ හිත බලන්න සමහර වෙලාවට ඒ විදිහට කියනවා ඒ නිසා මම කිව්වා ඉන්නම් කියලා ඒත් මැඩම් මට යන්නම කියා කීව නිසා මං ආවා දෙවියන් වහන්සේ අපට ආදරේ අපගේ හදවත හදවතේ ආසාව දකින දෙවියන් වහන්සේට මම මාව බදාදා බයිබල් පාඩමට ගෙන ආවා ඒ වන විට මගේ කකුලේ යටිපතුලේ දැවිල්ල මට මාසයකට වැඩිය තිබුණා මම යාඥාවෙන් තමයි හිටියේ ඒ කාලය තුලම කිව්වා බෙහෙත් ගත්තේ නැහැ එදා දවසේ පාස්ටර් බදාදා යාඥා කරද්දී පළමුවෙන්ම කිව්වා මෙතන ඉන්නවා යටිපතුල දැවිල්ලෙන් වේදනාවෙන් ඉන්නවා කියලා මට හිතා ගන්න බෑ මම දුවලා ගියා ඉස්සරහට පාස්ටර් ප්‍රේ කරලා ඒ වෙලාවෙම මට සුවය දුන්නා මගේ ජේසු දෙවියන් වහන්සේට ස්තුති කරනවා කිසිම වේදනාවක් දැන් මට නැහැ මම මගේ මැඩම්ටත් කිව්වා එයාද දෙවියන් වහන්සේට තෑන්ක්ස් කළා ඔවුන්ද ජේසු ජීවමාන බව විශ්වාස කරනවා මට දුන්නා වූ දිව්‍යමය සුවය නිසා මම ස්තුති කරනවා මගේ දෙවියන් වහන්සේට ස්තුති කරලා නිම කරන්න බෑ කියලා කියනවා ආමෙන් හලෙලූයා ඒ තරමට උන්වහන්සේ අපට ආදරෙයි ඒ වගේම මම හිතනවා මේ අවවාදයක් දෙනවා මම ඉල්ලනවා මගේ සභාවේ සහෝදර සහෝදරියන් ඔබ ලෙඩ වුණා කියලා සභාවේ කාරණා වලට සහභාගී නොවී ඉන්න එපා ඔබට හාස්කම එතනදී ඔබට දකින්න පුළුවන් වෙනවා අපේ දෙවියන් වහන්සේ අපට කොපමණ ආදරේද කියලා මේක මගේ ඉල්ලීමක් වශයෙන් ලියන්නේ ඉතින් මම මගේ පාලකතුමාටද මාව සුවකලා වූ යෙහෝවා රාෆාටද ඒ වගේම අනේක වාරයක් ස්තුති කරනවා සියලුම ගෞරවය මහිමය දෙවියන් වහන්සේට වේවා සෝමා ඔබ කරුණා කර නැගිටින්න අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා වීඩියෝ එකට අහුම් කන් දෙන්න ලයිට් ඔෆ් කරන්න පුළුවන් නම් වීඩියෝ එකට අහුම් කන් දෙන්න විනාඩි 5ක් යයි ආ මගේදී නවත්තන්න වෙයි සමහරලාට ආ සවුන්ඩ් දාන්න සවුන්ඩ් Okay.
ලොකු පිළිකාවකින් සෝවන. එයාවිල සාක්ෂි දෙනවා පස්සේ. ඔයගලන්ට ඊට දෙන්න ඔක අරින්න. ධනේෂ්. ඔතන ඊට දෙන්න ඔයගලන්ට අරින්න. अभी करुणा करना की चुमापी इधर कोटा सापी ऐना सुमाने पहनना न बालम दा लाइक दान हालेलुया देवी अनुहान सेर सूती वेवा अब के दैत्य स्वान अभी आकना करुम प्याने नियो पटाने कवार एक सूती स्वामी अनुहान सापट मेवा की अवस्था वक कद मेव दैसन दीपुनी सांची उमान देवी अनुहान सापी हम याकना वकटम पिलत्र दीला देवाभिमुखे अपे प्रीतिय संपूर्ण करपु निसा अपे उपड़ सुध करनवा ए रात्रि भोजने ट सहभागी वेन्न दीपु करुणाव निसा सुध करनवा स्वामी महासुभासगे ए गिविसुमे स्वामी बलय अद मे दरुवन्गे जीवितवल स्थिर कल निसा सुति अद सकयक नतु ए गेदर यंट यनवा एय सक करंट यन्ने नै मीट पस्से स्वामी महासुभव संपूर्णेम विश्वास करंट यनवा ओब गलवुम कार्य बव विश्वास करंट यनवा ओब मिदुम करुव बव विश्वास करंट यनवा ओब हासकम करन तन महासे बव මුළු හදවතින්ම විශ්වාස කරන්නට යනවා ඔවුන්ගේ ජීවිත ඔබ ස්පර්ශ කරපු නිසා ඔබට අනේක වාරයක් සුති කරනවා දැන් අපගේ පිය වූ දෙවි පියාණන් මහසගේ ප්‍රේමයත් මහසගේ ගදාතක පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහයත් සුද්ධාත්මයන් මහසගේ මිහිරි හවුලත් මග පෙන්වීමත් නැවත ජේසුස් වහන්සේ මැද භවණින් ඇවිත්ගෙන යන තාක්කල් අප අතරත් අපතුලත් සදාකාලයෙන් සදාකාලයට වේවා ආමෙන් ආමෙන් ඔබ සැමට ජේසු පිටයි ඒක කරුණා කරන්න මගේ බාරාව වෙනුවෙන් කරුණා කළ යාඥා කරා बारे अब सिस्टर डॉन में न्यू इन खरुना कल्ला नौकरों आम याक्ना करना है उन दिन में इन पावतीनों आ देवी अनुमान से